අයිබෝන් අයිබෝන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහත්මයා මම කියන්නම් එතුමාගේ වැඩසටහනට පැමිණීම කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ අපේ නොපෙනෙන මානෑ වැඩසටහන දිගින් දිගට එතුමා බලලා තිබුණා වැඩසටහන පිළිබඳ යම්කිසි අදහසක් තිබිලා තිබුණා සහ ඊට පස්සේ අපේ නිෂ්පාදකතුමා නිරන්තරයෙන් අමතලා තිබුණා නිෂ්පාදකතුමාට අමතලා තිබුණා මේ වැඩසටහන සහභාගී වෙන්න කැමතියි කියලා ඒක නිසා අපි ඒ සාකච්ඡාවෙන් අනතුරුව එතුමාගේ ඒ ඉල්ලීමට අපි කන්දීමක් විදිහට අපි එතුමාට කැඳවීමක් කළා. සිද්ධුනේ එහෙම නේනේ. හරි. අතම ડોක්ටර් ජනක ජයසිංහ. හරි. අපි ඒක ඉදිරියේදී බලමු. එතකොට අපි එතුමාට කැඳවීම කළා. ඒ ආකාරයෙන් තමයි ඔහුගේ සම්බන්ධ වීම සටහනත් එක්කලා සම්බන්ධ වෙන්නේ. ඊළඟට අපි හඳුනාගමු ඊළඟට ඉන්න කෙනා කවුරුද යන වග. මහනුවර රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයා තමයි අපිත් එක්ක එකතු වෙන අයබොන් ඔබතුමාට. ඒත් එක්කම මානසික රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ආයුර්වේද විද්‍යා කුලපති මහත්මයා එකතු වෙනවා අයබොන් ඔබතුමාට. අයබොන්. හොඳයි. එමනම් අපි පිරිස හඳුනාගත්තා. අපේ මාතෘකාව ඒ ආකාරයෙන්ම ගමන් කරනවා. එතකොට සුපුරුදු ලෙස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි ආරාධනා කර සිටිනවා කෙටියෙන්. මෙම පොහොය දිනේ අපි මොකද පොහොය දිනේ කරන වැඩසටහනක් නිසා පොහොය දිනේ වැඩගත්කම් ප්‍රථමයෙන් සඳහන් කරලම අපි ආරම්භය ලබා ගමු. අද උතුම් වූ ඇසළ පුරපසළ සොක් පොහොය දවස අපේ බෝසතාණන් වහන්සේ මව්කස පිළිසඳ ගැනීම, ඒ වගේම ගිහිගේ නික්ම යෑම, රාහුල කුමාරයාගේ උප්පත්ති සිදුවීම, ඒ වගේම පළවෙනි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කිරීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ විජම්බන එහෙම නැත්නම් අභිධර්ම දේශනාව මාතෘ දිවිරාය ජර දේශනා කිරීමට ආරම්භ කරේ අද වගේ දවසක. ඒ වගේම ලංකාවේ රුවන්වැලිසෑයේ ශිලා ප්‍රතිෂ්ඨා සිද්ධ වුණේ අද වගේ දවසක. ඒ වගේම විශේෂයෙන්ම අපේ මහා සංඝරත්නය අද වස් සමාංග දන්වීම සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ගෞතම බුදුහාරෝ මුලින්ම අද තමයි මහා සංඝරත්නයත් සමග වස් සමාදන් වීම ආරම්භ කරන්නට යෙදුනේ. එහෙමයි අපේ හාමුදුරනේ. එතකොට පොහොය දිනේ වැදගත්කම, එතකොට අපේ මාතෘකාව කෙලින්ම සම්බන්ධ වෙන ජ්‍යොතිර්විද්‍යා විෂයත් එක්කලා මොකද හඳහන ඉරණම මේ සියල්ල තීරණය කරන්නේ ජ්‍යොතිර්විද්‍යාව වර නිසා නේ. එතකොට අපේ මාතෘකාව වෙන්නේ හඳහන සමග තම ඉරණම කොතරම් දුරට ගැලපේද කියන දේ. ඒ නිසා සුදුසුම ආසන්නම පුද්ගලයාගෙන් අදහස් විමසීම පටන් ගත්තොත් හොඳයි. අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයාගෙන්ම අපි ආරම්භ කරමු. ඔව්, මම හිතන්නේ දැන් වසර ගණන විශේෂම ආචාර්ය ඉබ්‍රහම් ටී කෝරු පටන් අරගෙන වසර 40කට හෝ 50කට අධික කාලයක් තිස්සේ පවතින සංවාදයක් තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව නිවැරදි විෂයක්ද නැද්ද කියන එක. මම හිතන්නේ මේක ඓතිහාසික අවසානයකට ගෙනා යුතු මොහොත මේ එළඹී තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ සම්බන්ධ කතිකාවතකට යන්න සහ මේ සම්බන්ධ සොයා බලන්න අවශ්‍යයි. ඒ වගේම මේ ජ්‍යොතිෂය නොහදාරා ජ්‍යොතිෂයට පහර දෙන අයට උත්තර දෙන්න අවශ්‍යයි. මොකද ජ්‍යොතිෂය හෝ මොකක් හරි විෂයකට පහර දෙනවා නම් ඒක වඩා හොඳින් කරන්න පුළුවන් සහ ඒක කළ යුත්තේ විෂය හැදෑරීමෙන් පස්සේ. කෙනෙක් ජ්‍යොතිෂය නොපිළගන්න ජ්‍යොතිෂය හැදෑරිය යුතු නැහැ. හැබැයි ජ්‍යොතිෂය පිළිගන්නා ඉන්න අයින් කරන්න ජ්‍යොතිෂය හැදෑරිය යුතුයි. එහෙම නැත්නම් ඒක කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ මම සමීරයේ ඉස්සරහට කියන්නම් දැන් ජ්‍යොතිර්විද්‍යාව මම හැමදාම කියන එක තමයි අපි අද බලමු මේකේ ගැළපීම කොහොමද කියලා. ජ්‍යොතිර්විද්‍යාව ප්‍රතික්ෂේප කරන්න හෝ පිළිගන්න මොන බලාපොරොත්තුවෙන් හිටියත් ජ්‍යොතිර්විද්‍යාව ඉගෙන ගන්න එක අතිශයින්ම වැදගත්. ඒ කියන්නේ ඔබේ අරමුණ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන එක නම් මේ කේන්ද්‍ර බලන එක මිත්‍යාවක්. මේක මේ තේරුම් ගන්න නැති වැඩක් කියලා හිතනවා නම් තව බොහෝ දිනක් ඒකේ මුදව ගන්න උදව් වෙනවා ජ්‍යොතිෂය ඉගෙන ගත්තොත්. මොකද ඉගෙන ගත්තොත් මේකේ මේ වැරදි පොයින්ට් පෙන්වන්න ලේසියිනේ. ඒ නිසා ජෝන් බට්ලර් පියතුමා ජ්‍යොතිෂය ඉගෙන ගන්න පටන් ගත්තේ ජ්‍යොතිෂය මේ කතෝලික සභාවල ජ්‍යොතිෂය විරුද්ධ නිසා. ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරලා ජ්‍යොතිෂය සමාජයෙන් ඉවත් කරන අරමුණ. නමුත් අන්තිමට ජෝන් බට්ලර් පියතුමා ජ්‍යොතිර්විද්‍යාව විශේෂඥයෙක් වුණා බටහිර ජ්‍යොතිෂ විද්‍යාවේ. ඒ නිසා මේ ජ්‍යොතිෂය හදාරන්න ඊළඟට මේ ආගම් එක්ක ජ්‍යොතිෂය තියෙන සම්බන්ධය කොහොමද කියලා මම අද මේ ත්‍රිපිටකයත් එක්ක බයිබලයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ බොහෝ දිනක් ජ්‍යොතිෂය බුදුදහම සහ කතෝලික ආගමට විරුද්ධයි කියලා බෞද්ධයෝ සහ කතෝලිකයෝ හිතන් ඉන්නවනේ සමීර. ඒක හැබැයි ඔවුන්ගේ ආගම්වල මූල ග්‍රන්ථවල විරුද්ධයි. මම ඒක මූල ග්‍රන්ථවල සාක්ෂිත් එක පෙන්වන්නම්. ඒ කියන්නේ මේ අංගුත්තර නිකාය අධම්මික රාජ සූත්‍රය මේ ජාතක පොතෙන් නෙමෙයි. දැන් හැමෝම මේ කිංකරිස්සන්ති තරකාගන්නේ ජාතක පොතෙන්නේ. ජාතක පොත බුද්ධ දේශනාවක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපේ හාමුදුරුවොත් එක්ක මේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයන්ගේ ලොකු කතික මේ සංවාදයක් තියෙනවා. මොකද මාටින් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක් පවා කියන්නේ ජනකතා එකතුවක අවසාන ඵලයේ ජාතක පොත කියලා. ඒ නිසා ජාතක පොත නෙමෙයි මම ගන්නේ මූල බුද්ධ දේශන විශේෂම අංගුත්තර නිකාය ආදී මූල බුද්ධ දේශනාත් එක්ක. ඊළඟට බයිබලය මම සාධක කරගන්නවා අද වැඩසටහන අතරතුරදී සමීර. ඒ නිසා බෞද්ධයන්ට සහ කතෝලිකයන්ට ජ්‍යොතිෂය තමන්ගේ ආගමවල විරුද්ධයි කියන කතාව තවදුරටත් නොකියන්න මේක ඓතිහාසික අවසානයකට අද ගේනවා. එතකොට දැන් ඔබතුමා අද විශේෂ යමක් කරන්න බලාපොරොත්තු වෙනවානේ. දැන් අපි බලන්න ඕනේ අඩුගානේ යම් ප්‍රමාණ. දැන් අපි මෙතන ඉන්න 3 දෙනෙක් ඉන්නවා විශේෂ 3 දෙනෙක් සමීර. ඔබ මම සහ අනෝ චර්ණම.
බලාපොරොත්තු රණජිත් කේන්දර ගෙනේ කියලා. මේ අපේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයා, අපේ රංජන රාමනායක මහත්තයා සහ විද්‍යාගෝලපති මහත්තයා. එතකොට ඒ තුන්දෙනාටම උපන් වෙලාවන් තියෙනවනේ. ඔව්, ජෝසි විශ්වාස කරද්දු කරා. එතකොට ඒ වෙලාවට අදාළව චාට් එකක්, බර්ත් චාට් එකක්, එහෙම නැත්නම් හඳහනක් හැදුවොත් ඒ හඳහනට අදාළ යම් දේවල් ටිකක් කියවෙනවනේ සමීර. ඒ ටික මේ මේක හැබැයි 100%ක් මේ බලන එකක් නෙමෙයි. මොකද එහෙම කරන්න බෑ මේ පොඩි වෙලාව තුළ. මේ ඒ යම් මේ 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 අයගේ ප්‍රධාන කාරණා යම් ප්‍රමාණයක් අපි පිළිගත හැකි මට්ටමේ ජෝතිෂය කියවෙනවද? ඒක දැන් ජනක මහත්තයා වෛද්‍යවරයෙක් වෙනවා කියලා කේන්දරේ තියෙනවා කියලා හෝ අපි කියලා මම කියන එකේ තේරුමක් නෑ. මේ මේගොල්ලෝගේ මම දන්නවනේ. ඒ නිසා ඒක අපි බලමු. මේකට අදාළ ජෝතිෂ ග්‍රන්ථත් එක්ක ගලපලා. ගලපලා සසඳලා. මොකද අපේ මාතෘකාවටත් ඒක යම්කිසි අදාළත්වයක් තියෙනවා. මේ ග්‍රන්ථයකින් බැලීම 100%ක් සාර්ථක නැති බව මුලින් කියන්න ඕනේ. නැත්නම් අපි බලමු මූලික කාරණා ටිකවත් එනවද කියලා. මොකද එහෙමනම් මේක සංවාදයකට ගියේ නැත්නම් තේරුමක් නෑනේ. පැහැදිලි. හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපේ. ඒ නිසා ඒ වගේ ඒ මාතෘකාවක් කරහා අපිට තවදුරටත් මේක හොයා බලන්න පුළුවන්. මං සරල උදාහරණයකට යන්නම්කො. සරල උදාහරණයකට අවුරුදු 20ක 30ක පුද්ගලයෙක් ගන්නකො. ඒ පුද්ගලයාගේ මේ වයස් සීමාව ඇතුලේ විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්නේ. ඔව්. බොහොම සතුට තියෙන්න පුළුවන්, දුක තියෙන්න පුළුවන්, කඩාවැටීම් තියෙන්න පුළුවන්, විවිධ බිඳ වැටීම් තියෙන්න පුළුවන්. ඔය කිසිම දෙයක් නැතුව අතිසාර්ථක ගමනක් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. නේ? විවිධාකාර වූ පරාසයන් තුල ඉන්න පුළුවන්. ඔය දේවල් තිබුණද හඳානේ? ඔව්. තිබුණද හඳානේ? ඔන්න ඔය දේ තමයි අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන විශේෂ වූ කාරණාවක් ලෙස. නමුත් හඳහන සමග තම ඉරණම කතරන් දුරට ගැලපේද කියන කාරණාව තුල අපි කතාබහ කරන්නත් බලාපොරොත්තු වෙන සිරිනවා. ඒ වගේම අපි මේ මේ කාරණාව තුල බොහොම ශාස්ත්‍රීය වශයෙන් සහ බොහොම හරබරව බොහොම සාරගර්භ ලෙස තමයි මේක විවරණය කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම අපි විශේෂ සඳහන් කරන්නට ඕනේ මෙතන ඉදිරිපත් වන සියලුම අදහස් තම අප ඒ කියන්නේ දෙරණ රූපවාහිනියේ අදහසක් නොවන වගත් බොහොම අවධාරණය කිව යුතු වෙනවා. ඒ අදහස් දක්වන්නන්ම විසින්ම තමන් දක්වන අදහස පිළිබඳව වගකීම ගත යුතුයි කියන කාරණාවත් අපි පැහැදිලිව හැම දිනටම වෙන වෙනමම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඒ කාරණාව තුලත් අපි රැඳී සිටිය යුතුයි. අපි හරියටම වෙලාව කීයද කියලා බලලා දැන්ගමු. මොකද අපි පැහැදිලි කරන්නටම ඕන කාරණාවක් වෙන්නේ මම ඉස්සෙල්ලත් කිව්වේ තමන් දක්වන අදහසෙහි වගකීම තමන් විසින් ගත යුතුයි. එය කිසිදු ලෙසකින්වත් දෙරණ රූපවාහිනියේ අදහසක් නොවන වග අපි පැහැදිලිවම සඳහන් කරන්නට ඕනේ. මොකද විවිධ පාර්ශ්වයන් නියෝජනය කරනවා, විවිධ පුද්ගලයන් පැමිණිලා සිටිනවා. ඔවුන් තමන්ගේ මතය දැරීම සඳහා එක් මාතෘකාවක් උදෙසා තමන්ගේ මතය දැරීම සඳහා ඒක නිසා සියලුම අදහස් දක්වන්නන් තමන් විසින් දරණා, තමන් විසින් දක්වන්නා වූ අදහස පිළිබඳ වගකීම ගන්නවා ඇති. පැහැදිලි හැම දිනාටම අපි ඒ පැහැදිලි මතය සිට තමයි අපි ඉන්නේ. නියෝජ්‍යමාත්‍ය රංජන් රාමනායක මහත්මයා, අපි ඔබතුමාගෙන් පටන් ගමු. හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපෙයිද කියන කාරණාව මුලින්ම ගල්ස්වද ස්වාමීන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලින්ම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහන නොපෙනෙන මානෙ කියන වැඩසටහනට ආරාධනා කිරීම ගැන. ඒකට මූලික වුණේ ડોક્ટર වෛද්‍යතුමා ජනක ජයසූරි මහත්මයා. එතුමා තමයි මට මුලින්ම ආරාධනා කළා. ඊට පස්සේ සමීර මහත්මයා ඒකට දායක වුණා. ඒ වගේම වැඩසටහන අධ්‍යක්ෂක අපේ විමුක්ති මහත්මයාකට දායක වුණා. ඉතින් මම පහුගිය ටිකේම YouTube හරහා සහ විවිධ අවස්ථාවල් මේ අධ්‍යයනය කරලා තිබුණා. ඇත්තටම මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ගවේෂකයෙක් හැටියට. මම මේ තොරතුරු සොයා යන්නේ. මම මේකේ පරතරයට ගිරගෙන නැහැ. මම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ගැන, භාව කේන්ද්‍ර ගැන මම යම්තා දුරට අධ්‍යයනය කරලා තියෙනවා. එඩ්ගා කේසි ගැන, හැරි හුඩ්නි ගැන, ජිනි ඩික්සන් ගැන. එතකොට නොස්ට්‍රඩාමුස් 1505 දී ප්‍රංශේ ඉපදුන හැටි, එයා ලියපු පොත් මෑන් හූ සෝ ටුමාරෝ වගේ පොත් කියලා තිනෝ. ඒ වගේම ඔහු කියපු අනාවැගි ගාගා ගැන. ඒ වගේ මේවා ගැන මම යම් කිසි විමර්ශනයක් කරලා තියෙනවා මට දන්න ප්‍රමාණයෙන්, මට වෙලා තිබුණ ආකාරයට. ඒ වගේ මගේ ආදරණීය මාමා මහාචාර්ය කාලුපොන්සක මහත්මයා සමඟ කතා කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ විවිධ ජ්‍යොතිර්වේදීන් හම්බෙලා පැල්මාර ඇවෙනියක ඕලා ලීෆ් කියලා බල්ලා තියෙනවා, ඉන්දියාවේ ගිහිල්ලා බල්ලා තියෙනවා. ඒ වගේම අපේ දිවයිනේ ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදීන් සමඟ ගනුදෙනු කරලා ගවේෂකෙක් විදිහට, තොරතුරු සොයන්නෙක් විදිහට දිගටම මේ පරීක්ෂණ කරද්දි, විමර්ශනය කරද්දි දුටුව දෙයක් තමයි සමීර මහත්මයා මේ ගැන කියන්න මම හදිසි වෙන්නේ. අරුන්ධති රෝය කියන ලේඛිකාවත් කියලා තිනවා කෙනෙක්ට සාහිත්‍යයක් දෙන්න හදිසි වෙන්නට එපයි කියලා අපි හැමෝම දරන්නේ. ඒ කියන්නේ සමහර විට දැන් අපි හිතමු
මේරියන් ජෝන්ස් ගැන කියද්දි ඉන්දික මහත්මිය මේරියන් ජෝන්ස් කියන ඔලිම්පික් සම්මානලාභී ඩොක්ටර් ක්‍රීඩිකාව එතුමිය ඒ ජයග්‍රහණ ලැබුවා. ජයග්‍රහණ ලැබලා ලොකු කීර්තියක් ගෙනාවා. ගෙනල්ලා අවුරුදු ගණනාවකට පස්සේ තමයි මූත්‍රා සාම්පලයක් අහුවෙලා ඇය තහනම් උද්දේශක පාවිච්චි කළා කියලා අහුණේ. ඒකට යම් ලොකු කාලයක් ගිය අහුවෙන්න. කාල්ලුවිස්ට පවා බෙන් ජොන්සන්ට පැරදුනාට පස්සේ තමයි මේක අහුණේ මේ වගේ දෙයක් තහනම් උත්තේජක පාවිච්චි කරලා කියලා. ලාන්ස් ආම්ස්ට්‍රෝන් ගැනත් පවා අපි හිතන් හිටියේ හොඳම සයිකල් ශූරයා, ඒ කියන්නේ ප්‍රංශයේ තිබුණු ලොකුම සයිකල් සවාරියේ වසර ගණනාවක් පිළිකා රෝගියෙකුත් තියාගෙන දිනපු සයිකල් සවාරියේ ශූරයා හැටියට. පස්සේ තමයි යහුනේ ඔහු මේ වගේ දෙයක් කළා කියලා ඔහු පිළිගත්තා. ස්ටෙරොයිඩ් භාවිතා කළේ, ස්ටෙරොයිඩ් භාවිතා කරන්න අපේ හාමුදුරනේ කප් ගහපු, ඒ කියන්නේ ස්ටෙරොයිඩ් භාවිතා කරන්නන් හට ඇඩ්වයිස් දෙන ඩොක්ටර්ගෙන් කෙනෙක්ගේ මේ උපදෙස් අරගෙන තමයි ඔහු ස්ටෙරොයිඩ් තහනම් උත්තේජක පාවිච්චි කරලා තිබුණේ. ඉතින් ඒ වගේ මේ වගේ ජනතාව රවට්ටපු අය ගැන අපිට පස්සේ තමයි ආරංචි වුණේ. එතකොට අපි දැන් හඳට ගියේ ඇපොලෝ 13 යානේ. එතකොට අපේ නීල් ආම්ස්ට්‍රොන්ලා, එඩ්වින් ඩෝල්ඩ්‍රින්, මයිකල් කොලින්ස්ලා ගිය ඒ ටුවර් එක ගැන, ඒ සංචාරය ගැනත් අදත් කතා වෙනවා, විවිධ මත ඉදිරිපත් වෙනවා අද. ඉතින් මේ ගැන ගවේෂණය කරගෙන කරගෙන යද්දී මන් දැනට දරන මේ අද මගේ දරන පින්තූරය තමයි, දැන් මගේ කාලෝ මාමා එක්ක මගේ ආදරණීය මාමා එක්ක කතා කරද්දී එතුමත් කිව්ව දේ තමයි, නවීන විද්‍යාවෙත් පරම සත්‍යය කියලා දෙයක් නැහැ. නවීන විද්‍යාවේ පවා ආතර් සී ක්ලාක් කියලා තියෙනෙත් ඔබ ඉදිරිදී සොයාගැනීම් ප්‍රබන්ධ කතාවකට වඩා සුන්දර විය හැකි ඉස්සරහට. ඒ කියන්නේ අපි හිතන්නේවත් නැති දේවල්. ඒ කියන්නේ අද අපි මේ කතා කරන ටීවී නාලිකාවක ඉඳන් මේ කතා කරන එක අතීතයේ කිව්වා නම් සමහර විට හිස ගැසුම් කන්නට තිබුණා. ඉතින් අතීතයේ තිබුණේ දුන්නක මේ ලියුමක් ගැට ගහලා ඒක විදින එක, පරවියෙක්ගේ කකුලක සංදේශයක් ගැට ගහලා යවන එක. නමුත් අද GPRS ඒ වගේ මහා තාක්ෂණයක අද අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි මම හිතනවා මේ දේවල් ගැන අධ්‍යයනය කරගෙන කරගෙන යද්දී මේ ශාස්ත්‍රයක් තිබුණා කියලා කියනවා නම් මෙතන අය මේ ශාස්ත්‍රය අද මගේ මහජන දිනවලට එන පැමිණිලි කරන අයගේ දේවල් බලපුවම අද මේ කියන්නා වූ ශාස්ත්‍රය මැරවරයන් ජහවරම් කරුවන් අතර පත් වෙලා අද ඉතාම පහත් තත්ත්වයකට පත් වෙලා තියෙන අපේ හාමුදුරනේ. සමහර අය මට නමක් කියන්න පුළුවන්. නමුත් මම මේ නාලිකාවේ ගෞරවත්වය තලවා කියන්නේ නැහැ. නම් සහ ආයතන කිසි දෙයක් සඳහන් කිරීම බෑ. ඔබතුමාට ගරු කරනවා ඒක මට මතක් කරලා දුන්නට. මුත්‍රාශයේ තියෙන හුණුගල් කුඩු කරන්නට බාර ගන්නවා අපි හාමුදුරුවනේ. ඒකට 28,000 දාන්න ඕනේ account එකට. දාලා එතුමා කියනවා හලාවතින්නේ රෝගියා. රෝගියාට කියනවා ටෙලිෆෝන් එක තියාගන්න කියලා මුත්‍රාශයේ හුණුගල තියෙන වේදනාව වෙන තැන. තියාගන්න කියලා මෙයා ඇල්පිටි ඉඳන් ඕන් රින් කට්ටු කට්ටු කියලා මතුරනවා. මතුරලා අර සැටලයිට් එක හරහා ඩයලොග් ලයින් එක හරහා හුණුගල කුඩු කරනවා. ඉතින් මේ මෙවැනි දැන් මෙවැනි ජාවාරම් ගැන දැන් අපි FCID එක හරහා විමර්ශනයක් කරගෙන යනවා මේ ජාවාරම් කරුවන් ගැන. මේ යාගේ වත්කම් බැරක දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඇමතිවරුන් හැටියට වත්කම් බැරකම් දෙනවානේ සමීර මහත්තයෝ. එතකොට මේ ජෝතිර්වේදීන්, මේ කපුවන්, මේ වෛකල්පිත වෛද්‍යවරුන්, මේ අයගේ මේ අය මේ ව්‍යාපාර මේ දේවල් පටන් ගද්දි තිබුණු වත්කම්, මේ අයගේ ගෙවල් දොරවල්, මේ අයගේ ඥාතින්ට තිබුණු ගෙවල් දොරවල්, මේ අයගේ තිබුණු ආදායම් මාර්ග අපේ හාමුදුරනේ, මේ අය කොහොමද එක දවසකට මෙච්චර රෝගීන් ප්‍රමාණයක් බලන්නේ, මේ අය අද කොහොමද සුවිසල් මේ ජීවිත ගත කරන්නේ. එතකොට මේවා ගැන හොයන්න තමයි අපිට
ජනතාවක් ඡන්දයක් දීලා තියෙනවා. ඉතින් හරි. ඔව්. හොඳ දැනකට ආවේ. මොකද දැන් ඔබතුමා ගැන අපි සතුටු වෙනවා. මොකද දැන් දැන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහටත් මේ 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 පිළිබඳව යම්කිසි ආකාරයක හොයන එක ගැන. ඔව්. දැන් විවිධාකාර වූ ඉසව් ගැන විවිධාකාර වූ පාර්ශ්වයන් ගැන සොයායාම පිළිබඳ අපේ ගෞරවය ස්තුතිය පුද කරන්න කැමතියි. අපිට අපේ මාතෘකාව වෙන්නේ හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපෙනවද කියන එක. එතකොට දැන් මූලික වටේ අදහසක් තමයි ඔබතුමා විසින් ඔය දාලා. මම දිගින් දිගට ඒ මාර්ගය හදාගන්න. ඔව් සමාන දැන් මම කියන්නේ හඳහන්ෙන් තමයි පටන් ගන්න සමීර මහත්මයා. හඳහන බලලා ඔබතුමාට මේ වගේ රෝගයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් එක්තරා කෙනෙක් ඉන්නවා කියනවා මේ මේ හඳහන අනුව ඔබ ගේන්න ඕනේ මගේ දේවාලේ තියෙන දේව රූපයට ගේන්න ඕනේ රත්තරන් මාලයක්. ඒ රත්තරන් මාලය ගේන්න ඕන අහවල් ස්වර්ණාභරණ සාප්පුවේ. හරි. දැන් එතකොට ඒ ස්වර්ණ සාප්පුවේ රිසිට් එක ගේන්න ඕනේ අපේ හැමදෙරෝනේ. ඒ රිසිට් එක එතනක් තියෙන වංචාවක්. ඉතින් ඒ ගැන හොයන්න තමයි FCID, CID, bribery commission වගේ දේවල් දාලා තියෙන්නේ. එතකොට මේ අය අල්ලස් අරන් තියෙනවා. මේ අය ජනතාව රවට්ටලා තියෙනවා. හරි. දැන් අපේ දැන් ඔබතුමා අදහස් දක්වන දේ දැන් මූලික වටේ මේ යන්නේ. දැන් අපි 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 අපේ මාතෘකාව පැහැදිලි වෙන්න ඕනේ. මොකද දැන් අපි කතා කරන්නේ දැන් මම අර උදාහරණයකට ගියා. ඒ කියන්නේ දැන් අවුරුදු 30ක මිනිස්සෙක් ගත්තොත් මම උදාහරණයකට ගත්තා ඒක. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ බිඳ වැටීම මේක දැන් ඉන්දිකතරවත්ත මහත්මයාත් කිව්වා මේක මූලාශ්‍ර ග්‍රන්ථ සහිතව මේක ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ අවුරුදු 30ක මිනිස්සෙක් නම් උදාහරණයකට මම මේ කියන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ජීවිතයේ බිඳ වැටීම් සාර්ථකත්වයන් සියල්ලක්ම මේක පැහැදිලි කරලා කියන්න පුළුවන් කියන එක. දැන් ඔබතුමා විසින් ওই අනුකාරණාවලුත් එන එක හොඳයි. අපි ඉදිරියේදී ඒ කාරණාවලුත් මතු කරගමු. ඒ කියන්නේ අතීතයට සාපේක්ෂව අපිට ගන්න පුළුවන්. ඒ අතීතයේ කතරම් දුරට සාර්ථකද අපිට අනාගතයට යන්න පුළුවන්. එතකොට අපිට ඒ හරහා නෑ ඔබතුමාට කාලයක් දෙනවා මම. හෙළවෙදදුර අනෝධ සිල්වා මහත්මයා ඔබතුමාගේ අදහස දක්වන්න පුළුවන් දැන් මූලික වටේ. හැමෝටම අයිබෝවන්. අපි හැමෝටම අවසරයි. මම හෙළ වෛද්‍ය ක්‍රමයට අදාළ මේ කාරණාට උත්තර දිය යුතු සමීර. හෙළ වෛද්‍ය ක්‍රමයට අදාළව ග්‍රහ වස්තුන්ගේ බලපෑම්, සූර්යාගේ බලපෑම් කොයි ආකාරයටද මිනිස්යාට බලපාන්නේ කියන කාරණා පිළිබඳ විශේෂ පද්ධතියක් තියෙනවා. ඉන්දික මහත්තයා ඔබතුමා පිළිගන්නේද නොපිළිගන්නේ කියලා දන්නේ නැහැ. ඒක නම් සූර්ය කේන්ද්‍ර ක්‍රමය. මේ සූර්ය කේන්ද්‍ර ක්‍රමය කියලා කියන්නේ සූර්යා මූලාශ්‍රගත කරගෙන ශක්ති මට්ටම්වල නැත්නම් කිසියම් පරාසයන් තුළ විවිධ ග්‍රහ වස්තුන් ක්‍රියාත්මක වෙනවා. ඒ ග්‍රහ වස්තුන් ක්‍රියාත්මක වීම තුලින් නිපද වෙන කිසියම් විකිරණශීලීත්වයන් තීව්‍ර වශයෙන් පුද්ගලයෙකුට ආරෝපණය වෙලා ඒ දව ශාරීරික වශයෙන් රසායනික විපර්යාසවල බඳුන්ලා ශරීරයේ ඇති ක්‍රියාකාරකම් වෙනස් වීම සම්බන්ධයෙන් රෝගී තත්ත්වයන් සහ මනසට බලපෑම ඇති කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ හෙළ වෛද්‍ය ක්‍රමයේ තුල සටහනක් තියෙනවා. දෙවෙනි කාරණා තමයි තාරකා විද්‍යාව. තාරකා විද්‍යාව කියන්නේ මේ කියන සූර්ය කේන්ද්‍ර ක්‍රමයෙන් නෙමෙයි එතනින් එහාට පවතින වෙනත් වූ චක්‍රාවාර වෙනත් වූ සක්වලයන් මේ සක්වලයේ තිබෙන මේ පෘථිවි තලයට සූර්යාට සහ අනිත් ග්‍රහ වස්තුන් බලපෑම් කරන්නේ කොහොමද ඒ තුලින් මිනිසාට සහ සතා සිව්පාවට ගහකොළ මලට මහ පොළවට බලපෑම් කිරීමට කොයිතරම් දුරට බලපානවද කියන කාරණා පිළිබඳ ඒත් හෙළ වෛද්‍ය ක්‍රමයට අදාළව තොරතුරු රාශියක් තියෙනවා. එතනින් එහාට මම කියනවා නම් මම හිතන්නේ උතුම් ජේසුතුමාගේ උප්පත්තියේ වල්ගා තරුවක් පිළිබඳ කතා කරනවා. ඒ වල්ගා තරුවේ බලපෑම නිසා රජකු ලෝකයට උප්පත්තිය ලැබනවා කියන කාරණා පිළිබඳ බයිබලයේ සටහනක් තියෙනවා. ඒ කාරණා පැත්තකින් තියලා මම හෙළ වෛද්‍ය ක්‍රමයට ආපහු එන්නම්. කොහොම වුණත් මම පොඩි සටහනක් ගෙනත් තියෙනවා. මේ සටහන හැමෝටම පෙන්වන්න ඕනේ. මොකද අපි මේක වැඩසටහන බුද්ධිමත් ව්‍යුහයකට යතු නිසා මම සාමාන්‍යයෙන් සරලව ගන්න මේ තියෙන අපේ සූර්යා කියලා මම ඉදන් පේනවා නම් සමීප දර්ශනයක් ගන්න පුළුවන් අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන සූර්යා නම් මේ මැද මම ඇඟිල්ල තියාගෙන ඉන්නේ මේ සූර්යා නම් මේ තියෙන විවිධ දුර ප්‍රමාණයන්ගෙන් විවිධ දිශාවන්ට පරිභ්‍රමණය වෙන විවිධ ග්‍රහ වස්තු සමූහයක්. එතකොට සමීර සූර්යාගේ ශක්තිය ආලෝකය පෘථිවි තලයට වැටෙන්නේ කොයි ආකාරයටද ඒ හා සමානව නොවැටුණත් කිසියම් වූ ශක්තියක් හෝ ආලෝකයක් හෝ වෙනත් වූ කිරණ ප්‍රභේදයක් මහ පොළොව මතට කිසියම් වූ ප්‍රමාණයකට වැටෙද්ද ඒ හා සමානව නොවැටුණත් අන් සියලු ග්‍රහ වස්තුන්ගෙන් මේ ආකාර නිකුත් වෙන සියලු කිරණ සහ ආලෝකයන් මේ පෘථිවි තලයට වැටෙනවා. ඒක පෘථිවි තලයේ ඉන්න පුද්ගලයා අරමුණු කරගෙන තමයි මේ කේන්ද්‍රය තෝර නිර්මාණය වෙන්නේ. එතකොට මේ පුද්ගලයාට සුවසනේ මගින් නැත්නම් අපේ ශරීරයේ තියෙන සිදුරු රාශියක් මේක මන්දන වෛද්‍ය අපේ ડોક્ટર ජනරජයසුර මම පැහැදිලි කරයි. මේ ශරීරයේ තියෙන සිදුරු රාශියක් එතන හදවත් රාශියක්. ඒක කෙනෙකුට එකපාර කියනවා මේ තියෙන හදවතට එහා තව කොහෙද හදවත් තියෙන්නේ කියලා. නමුත් සෛලිය කරමුණු කරගත්තොත් ඒ සෛලිය තුර අනිවාර්යෙන් හදවතක් පවතින අපේ විද්‍යාවට අනුව මගේ වෛද්‍ය ක්‍රමනර. එතකොට ඒ තුල ඒ සිදුරු වලින් අවශෝෂණය කරගන්නා සියලුම රසායනිකයන්
කිරණ ප්‍රභේද නැවත වතාවක් ජීර්ණ වෙමින් මේ ශරීර පද්ධතිය තුළ කිසියම් වූ පෝෂණයක් හෝ කිසියම් වූ දුර්වල වීමක් මිනිසාට ඇති කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි හෙළ වෛද්‍ය ක්‍රමයට අදාළව සලකුණු වෙලා තියෙන්නේ තාරකා විද්‍යාව සහ සූර්ය කේන්ද්‍ර ක්‍රමවේදය හරහා මිනිසාට බලපෑමක් සිදු වෙනවා කියන කාරණා. මෙතන මේක ආලෝක විද්‍යාව තියෙනවා, කිරණ ප්‍රභේද, ශක්ති ප්‍රභේද, ශරීරගත වීම තුළ ඒ දේවල් රසායනික විපර්යාස වලට බඳුන් වෙමින් ඒ දේවල් මනසට සහ ශරීරයට බලපෑම් කරන්නේ කොයි ආකාරද කියන කාරණාව තමයි මෙතන හෙළ වෛද්‍ය ක්‍රමයේදී මේ පාදක වෙලා තියෙන. නමුත් මම කතා කරන්නේ නැහැ සමහර මම ඉන්දියානු ජ්‍යොතිෂ දන්නේ නැති නිසා මම මේ පිළිබඳව කතා කරන්න මොකද මේ පිළිබඳව කතා කරලා ඉන්දියා අපේ ඉන්දිකතරත මහත්තයා ඉන්න නිසා. නමුත් ඉන්දියානු ජ්‍යොතිෂය තුළ මේ විෂය පදති දෙකම එකට කරලා ගණිත කියන විෂය කොටසත් එක්කම අදාළ කරගෙන මේ යම්කිසි දෙයක් නිර්මාණය කළා තියෙනවා. ඒකම මම තව දෙයක් අපිට පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් කවුරු කෙනෙකුට කියනවා නෑ එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් සාමාන්‍ය චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණයක් ඇති වෙලාවක ඉර දිහා කෙලින් බලන්න එපා කියලා කියන ඇස් පෙනීම නැති වෙයි කියලා. නමුත් ඉරක් වැහුණු වෙලාවට කොහොමද ඉරෙන් අපිට මේ ඉර ඇස් දෙක පේන්නේ නැති වෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. නමුත් ඒක වෙන්නේ ඇත්තරම ඒ දෙක අතර පවතින හුදු සම්බන්ධතාවයත් එක්ක නිකුත් වෙන කිරණ ප්‍රභේදය අර සූර්යාගෙන් නිකුත් වෙන කිරණ ප්‍රභේදයට වඩා විසකල සංයුතියක් ඇසර ලැබීම තමයි ඇස අඳවීමට හේතුවක් වෙන්නේ. ඒ ආකාරයට ගණනය කිරීම බටහිර විද්‍යාව තුළ අද ගණනය කරලා තිබුණාට ඒ දේවල් අල්ප මාත්‍රකින් හෝ ගණනේ ශරීරගත වීම කොයිතරම් දුරට ශාරීරික වශයෙන් ක්‍රියාකාරී වෙලා මනසට බලපෑම් කරනවද, ඒ දේ තමන්ගේ චර්යාවට බලපෑම් වෙනවද කියන කාරණාව හෙළයන් තුළ ගවේෂණාත්මකව සටහන් කරලා තිබුණා. තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් තව දුරටත් මේ ගවේෂණයක යෙදෙන්න. අපේ මාතෘකාව වෙන්නේ හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපේද. ඕක තමයි මාතෘකාව. මේ ආතෘකාව ඔස්සේ අපි දිගින් දිගට සොයා බලා යන්නට බලාපොරොත්තු වෙනවා මේ ආරාධිතින් සමග. අපි සාකච්ඡාව අතරතුරේ කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා නොපෙනෙන මානිය සමග. නොපෙනෙන මානිය සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. අද දවසේදීත් අපි සුපුරුදු විදිහට සුවිශේෂී මාතෘකාවක් එක්කලා යනවා. මගේ අතේ තියෙනවා පත්‍රයක්. මේ සිරිගත පත්‍රේ ඔබට දකින්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඒකට ගැනීමට විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ දින සතිපතා අපේ නොපෙනෙන මානිය වැඩසටහන පිළිබඳව ලිපි හතරක්, ඒ කියන්නේ හැම සතියකම එකක් බැගින් අපි කතා කරන මාතෘකාවට අදාළව සිරිගත පුවත්පතේ පළ කරනවා. දැන් මාස දෙකක තුනක සිට අපි මේ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. මොකද සිරිගත පුවත්පතිනුත් වැඩසටහන පිළිබඳව යම් යම් අදහස් අපිට දක්වා එවා තිබෙන නිසා විශ්වගැමුණු ප්‍රියංකර විසින් තමයි මේ සටහන් කරන්නේ. ඒ සිරිගත පුවත්පතේ සඳහන් වීමත් අපි පිළිබඳව තමයි ඔබට දැනුවත් කළේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේට අපි අදහස් ලබා ගන්න කැමති හාමුදුරනේ අපේ මාතෘකාවට අදාළව කොහොමද මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස දක්වන්න පුළුවන් වෙන්නේ? ඔව්, ඇත්තටම මේ කේන්ද්‍රයක් කියලා කියන්නේ මිනිසුන්ගේ පූර්වාකුත කුසල් අකුසල් පිළිබඳව කරන විස්තරයක්. ඒක හැබැයි ඇජෙන්ඩා එකක් නෙවෙයි. ඒක දල සටහනක්. එතකොට එතනින් කියන්නේ මේ තාරකාවලින් මිනිසුන්ට බලපෑමක් කරනවා කියලා. ඒ කියන්නේ ඒක නිසා මිනිසු වෙනස් වෙනවා කියන එක කියන්නේ. මෙතන කියන්නේ මේ ඍෂිවරු හොයාගත්ත ඥාණයෙන් හොයාගත්ත එක ශාස්ත්‍රයක් විතරයි. ඒක ලෞකික ශාස්ත්‍රයක්. තර බුදුදහමේ හැබැයි ඒක ප්‍රතික්ෂේප කරලත් නැහැ, ඒක පිළිගන්න කියලාත් නැහැ. බුදුදහම කියලා කියන්නේ ලෝකෝත්තර දහමක්. හැබැයි ලෞකිකව ඒ පිළිබඳව තියෙන දේවල් දැන් අපි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පයාවාද පවයේ ආදිවාසයෙන් ගාතාවත් වෙන ඉතින් සඳහන් කරනවා. මේ ඒ දේවල් ලෞකික විෂයන් වලට තමන්ට මොකක් හරි හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් නම් ඒක ලබා ගත්තට කමන්නේ. හැබැයි ඒක බුදුදහම කියන්නේ ලෝකෝත්තර විසයක්. ඒක ක්‍රමානුකූල යන ගමන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම මිනිසු හිතාන ඉන්නවා මේ හැම දෙයක්ම කේන්ද්‍රයට වෙනවා කියන එක හිතාන ඉන්නවනේ. ඒක වැරදි දෙයක්. මොකද ඒකට හේතුව තමයි බුදුදහමේ කියලා කියන්නේ අපේ උත්සාහය තියෙනවනම් උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරණෝ සංයතස්ස ධම්මජීවන අපමතස්ස යසෝ විවඩ්ඩති කියන ආකාරයට උත්සාහය දැඩි අදිෂ්ඨානය තියෙනවනම් අපිට පුළුවන් කර්මය වුණත් වෙනස් කරන්න. දැන් අපි කියමුකෝ විශේෂයෙන්ම ගත්තාම යම්බිසි කෙනෙකුට සෙනසුරු මහ දසා ලැබනවා කියලා. දැන් සෙනසුරු කියලා කියන්නේ ඇත්තටම බුදුදහමේ කියලා කියන්නේ පෙර සංසාරයේ යම්බිසි කෙනෙක් සත්වඝාතන ආදී හිංසාවන් කිරීම නිසා ලැබෙන ඒක කාලයක් අහිතරක බලපෑම. හැබැයි ඒ කාලේ වුණත් යම්බිසි කෙනෙකුට පුළුවන් නම් දැඩි උත්සාහයෙන් පිනට උමු වෙලා ඒ දේවල් කරන්න එයාගේ ගමන වෙනස් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අපි හිතනවා නම් මට සෙනසුරු ලැබලා තියෙනවා, මට කේතු මේ ලැබලා තියෙනවා, මේ ආදී වශයෙන් එහෙම ඍණාත්මකව අපි ආකල්ප ගන්නවනේ. ඒක බුදුදහම කියන දෙයක් නෙවෙයි. බුදුදහමේ කියලා කියන්නේ කම්මං සත්‍ය විභජිතය දෙන හිනප්පනිතයි. කර්මය කියන එක විශේෂයෙන්ම
පින් පව් කුසල්ල කුසල කියනට අනුව තමයි මිනිසුන්ගේ ඒ වෙනස් වෙනවා. හැබැයි අපි කියමුකෝ යම්බිස කෙනෙක් පෙර සංසාරයේ අකුසල කර්මයන් නිසා දුප්පැත්තන කිපුණා කියලා. හැබැයි ඊට පස්සේ එයා වෙන පරිසරයක සමාහරයට ගියාට පස්සේ ඒව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව තමයි බුදුහාඳුරෝ දේශනා ගන්න පැහැදිලිවම දේශනා කරනවා මේ කේන්ද්‍රයක් කියලා කියන්නේ අතර මිනිසා පුජ්‍යලයා කියන එකනේ. පුජ්‍යලයා පිළිබඳ තමයි විග්‍රහය කිරීම කේන්ද්‍රයකින්. ඒතකොට පුජ්‍යලයා කියලා කියන්නේ එයාගේ මනස දියුණු නම් එයාගේ මානසික ශක්තිය ප්‍රබල නම් ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ අද උනත් ග්‍රහ තාරකා බිලියන 200ක් විතර තියෙනවනේ. ඒතකොට ඒ බිලියන 200ක් විතර තියෙන මේ දේවල් වලින් මිනිසුන සමස්තරම බලපෑමක් කරනවා. හැබැයි තේරුම් ගන්න ඕනේ මේ ජෝතිෂයෙන් කියලා කියන්නේ මේ මේ ඔය මේ මේ මිතුන වගේ ලග්න ඇති කරගෙන මේ මේ තාරකාවන්ගේ කිරණ නිසා මිනිසුන්ට වෙනස් වෙනවා කියන අදහසක් නෙවෙයි. මෙතන ඇත්තම පැහැදිලිව කියන්නේ පූර්වාකුතර කුසල කුසල නිසා ඒ දේවල් වෙනවා කියලා. හැබැයි ඒතර අපි මෙහෙම හිතනවා අපි දැන් පෙර සංසාරයේ සමිර මහත්තයා අපේ අතින් අඩුපාඩු ගන් උනා කියමුකෝ. හැබැයි අපි ඒවා පිළිබඳව ඒ කල්පනා කරලා හිතලා දුක් වෙ ඉන්නවට වඩා අපිට පුළුවන් නම් ditta dhamma vedine karmaye pilama buddhadhamme කියන්නේ එකයි ditta dhamma vedine karmaye. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ කරන දේවල් හොඳ ක්‍රියාවන් හොඳ මානසික සිතුවිලි හොඳ වචන මෙන්න මේවා භාවිතා කරන්න ඔබගේ ගමන වෙනස් කරගන්න පුළුවන් වෙනවා කියන කාරණේ සඳහන් වෙනවා. සඳහන් වෙනවා. හොඳ දැනක්. ඒ වගේම මට විනාඩියක් දෙන්න මේ එතුමාව අදම්මික රාජ සූත්‍ර වාගේ අඟුතුනිකය සඳහන් කරා. එතන කියන්නේ ඇත්තටම රටේ පාලකයෝ විසම වෙනකොට ඊගාට ඊළඟ රාජතන්ත්‍රී අනිත් කට්ටිය විසම වෙනකොට රටවැසියා විසමතාවත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඒක ස්වභාවික බලපෑම ඇති වෙන්න පුළුවන්. ඊගාට ස්වභාවික පරිසරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ඔය ඊගාට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියන එක බුදුදහමේ කියනවා. ඔව් ඒ කියන්නේ පුජ්‍යලයාට පුළුවන් පරිසරය වෙනස් කරන්න. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් ගෙදරක හොඳ ළමයෙක් ඉන්නවනම් පින්වන්ත ළමයෙක් ඉන්නවනම් එයාගේ ඒ මානසික ශක්තිය නිසා එයාගේ ඕරායක හොඳ ඕරායකක් පිට වෙනවා. ඕරායකක් පිට වෙනකොට එයාගේ ඒ ඕරායක නිසා අනිත් කයට බලපෑමක් වෙන්න පුළුවන්. ඔය ඩේවිඩ් සහ තොම්සන් වගේ කට්ටිය සෝවියට් පොපෝ දේශය කරපු පරිසරයෙන් සදාන් කරනවා. යම්බිස කෙනෙක් හොඳ මට්ටමේ ඉන්නවනම් එයාගේ කිරණ නිසා අනිත් අයට හොඳ විදිහට ඒක බලපානවා. හැබැයි යම්බිස කෙනෙක් නරක විදිහට ඉන්නවනම් එයාගේ ආකල්ප වෙනස් නම් දුෂ්ට විදිහට ඉන්නවනම් ඒක සමස්තයට බලපාන අනිත් කටත් ඒක බලපාලා අනිත් අයගේත් මානසික විකෘතිතාවයට පත් වෙනවා කියන පුළුවන්. ඒක තමයි ලෝසක තිස්ස කතාව වගේ සඳහන් වෙන්නේ. පැහැදිලි. එතකොට දැන් ඔබ වහන්සේගේ අදහස අපිට පැහැදිලි වෙනවා. එතකොට වෛද්‍ය ජනක ජයසූරිය ඔබතුමා කොහොමද සඳහන් කරන්නේ හඳහන සමග තම ඉරණම කොතරම් දුරට ගැලපෙයිද යන කාරණය ගැන? ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සුබ දැසනක් ඔබ සියලු දෙනාටම සාකච්ඡා මණ්ඩපෙත් සියලු දෙනාගේම අවසරයි. දැන් හඳහන අනුව හඳහනින් අපිට මෙන්න බලපෑම මොකක්ද කියලා තේරුම් ගන්න කලින් හඳහන කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. හඳහන කියන ලියවිල්ල හදන්නේ කෙනෙක් උපන් මොහොතේ ආකාශයේ මේ සැරිසරන ග්‍රහවස්තුන්ගේ පිහිටීම ආශ්‍රයෙන් තමයි මේ හඳහන නිර්මාණය කරන්නේ. එතකොට දැන් අර ඔබතුමා පෙන්නවා වගේ අර මේ සූර්යා වටා මේ ග්‍රහයෝ කැරකෙනවා. එතකොට මේ කැරකෙන ග්‍රහයන්ගෙන් බලපෑම ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේගේ අදහස හරිම වැදගත්. මේ ග්‍රහයන්ගෙන් බලපෑමක් වෙනවා කියලා ඔබේ සිතේ සිතුවිල්ලක් තිබුණා නම් ඒ සිතුවිල්ල අයින් කරගන්න. ග්‍රහයන්ගෙන් බලපෑමක් නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මේ ග්‍රහයන් ලාක්ෂණික කියන්නේ ඒගොල්ලෝ සංකේත හැටියට පාවිච්චි කරලා ඔබේ අනාගතය මේ විස්තර කරන එක තමයි කේන්ද්‍රයෙන් කරන්නේ. එක පැත්තකින් මේ කේන්ද්‍රය කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතයට අනවශ්‍ය දෙයක්. මොකද කේන්ද්‍රයක් නැතුව ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු පිටරටවල අපේ රටෙත් ඕන තරම් ඉන්නවා. බෞද්ධයින් වශයෙන් අපට සිද්ධ වෙලා තියෙනවා අපේ නැකත් බලන්න කේන්ද්‍ර පිටපත් හදාගන්න. නමුත් අපි කල්පනා කරන්න ඕනේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු ඉන්නවා කේන්ද්‍ර නැතුව. නමුත් ඒගොල්ලන්ගේ අපි සල්ලි ණයට ගන්නවානේ පිටරටවලනේ. ඒ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අර නම් අපි කේන්ද්‍රයේ අනුව ජීවත් වෙන අය අපි ණයට දෙන්න ඕනේ පිටරටවලට. නමුත් සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ නිසා මේ කේන්ද්‍රය කියන එක ජීවිතයට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා මේ නමුත් අපට එයින් බැහැර වීමේ නොහැකියාවක් තියෙනවා. සමාජ සම්මතයන් එක්ක ජීවත් වෙන අපට, ආගම දහමත් එක්ක ජීවත් වෙන අපට මේ එකවර ගැලවීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒ වගේමයි මේ අපේ හෙළවෙදුදුරුතුමා කිව්වා තාරකා විද්‍යාව හා සූර්ය කේන්ද්‍රීය න්‍යායක් අනුව මේ ග්‍රහයන්ගෙන් අපට සිදු වෙනවා කියලා බලපෑමක්. ඔබ මතක තියාගන්න තිඹිරිගෙයි උපදින දරුවාට බුද ගහයාගෙන් යම්කිසි බලපෑමක් වෙනවා නම් චුම්බක ශක්තියෙන් තිඹිරිගෙයි ඇතුළේ තියෙන කාන්දම් කෑල්ලකින් තියෙන බලපෑමකට වඩා ඒ බලපෑම අඩුයි. ඒ තරම්ම අඩුයි. හොඳට මතක තියාගන්න මම වගකීමෙන් කියන්නේ මේ ග්‍රහයන්ගෙන් අපට බලපෑමක් වෙන්නේ නැහැ. සූර්යාගේ ශක්තියෙන් තමයි අපි මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය පැවතින්නේ. බුධ ග්‍රහයත් අපිට පේන්නේ සූර්යාගේ කිරණ වැදිලා පරාවර්තන වෙලා එන නිසායි. නැත්තම් එයාටවත් ආලෝකයක් දෙන්න බෑ. ඉතින් අපිට අර මේ දැන් ඕකනේ මූලික කාරණාවක් විදිහට ගත්තා. දැන් සූර්යාගේ බලපෑම
ලක් වෙනවා හැම කෙනෙක්ම. ඔව් සූර්යාගේ බලපෑම ලක් වෙනවා. ලක් වෙනවා කියන්නේ ඒක ඒක පොදුයි. ඒක ඒක රංජන් රාමනායක මහත්තයාට එක විදිහකටත් බෝකුන්දර ලලන්තට එක විදිහකටත් එහෙම වෙන්නේ නැහැ. මම කියන්නේ මේ හැමෝටම එකයි බලපෑම. ශාක මත මේ සූර්ය කිරණ වැටෙනකොට නුවර එළියේ තියෙන අඹ ගහක් එක විදිහට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් ගාල්ලේ තියෙන අඹ ගහක් තව විදිහට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් නැ මේ ඔක්කොම එකයි සර්ව සම න්‍යායක් තමයි තියෙන්නේ. දැන් දැන් සූර්යාගේ බලපෑම සෙසු ග්‍රහයන්ගෙන් මේ බලපෑම සිද්ධ වෙන්න බැරිදෝ කියන විදිහට වෙනවා නම් වෙන්නේ විද්‍යුත් චුම්බක විද්‍යුත් يعني චුම්බක ශක්තියෙන් වෙන බලපෑම තමයි. උදාහරණ මේ මේගොල්ලන්ගේ මේ ඔබ දැනගන්න දැන් මේ මොනවාද ග්‍රහයේ පස් දින ඉන්න බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සෙනසුරු ඔය පස් දෙනා තමයි මේ මේ අතීතයේ විසු මහා දෙවන්ත මහා ප්‍රඥාවන්තයන් කියන මේගොල්ලෝ හොයාගත්තේ ඔය පස් දෙනා තමයි. හැබැයි බ්‍රහස්පති ග්‍රහයාගේ මම හිතා යාගේ නම ගයිනමයිඩ් වගේ ඒ වගේ චන්ද්‍රයෙක් ඉන්නවා. ඒ චන්ද්‍රයා බුධ ග්‍රහයටත් වඩා ලොකුයි. 1610 දී ගැලීලියෝ දුරක්ෂය හොයාගත්තට පස්සේ මේ ප්‍රධාන චන්ද්‍රයන් 4 දිනක් හොයාගත්තා. ඒක ග්‍රහයක බුධ ග්‍රහයටත් වඩා ලොකුයි. මම අහන්න කැමති ඉන්දික තොටවත් මහත්තයා බුධ ග්‍රහයාගෙන් අපිට බලපෑමක් වෙනවා කියලා කියන ඔබතුමා ඔබතුමාගේ කල්ලිදී උත්තරයක් දෙන්න. මේ ගයිනමිඩ් මේ ග්‍රහයා චන්ද්‍රයාගෙන් සිදුවන බලපෑම අපේ චන්ද්‍රයාගෙන් අපිට බලපෑම මහා කප්පරක් ඔබ ඔබතුමාලා විස්තර කරන නිසා අපේ චන්ද්‍රයා වගේ විශාල මේ ඊටත් වඩා දෙවන්ත මේ මේ චන්ද්‍රයාගෙන් වෙන බලපෑම ජ්‍යොතිෂය කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. මේවා නැහැ. මේවා විද්‍යාවෙන් හොයාගන්නකොට මේවට එක එක නම් කියනවා. මම කලින් වතාව මම ඉතාල පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෛද්‍යවරයෙක්ට මම අහන්නේ දැන් පැලෝපියා නාලයේදීගේ ඩිම්බ ශුක්‍රාණු එකතුල කලලයක් හැදෙනවනේ. දැන් කලලය 9 මාසයක් ඉන්නවනේ. කලලයකට හඳහනක් තියෙනවද? දැන් හඳහනක් අයිති වෙන්නේ දැන් මවගේ කුසේ ඉන්න කලලයකටද මවගේ කුසෙන් එළියට ආවට පසුවද? එතකොට මවගේ කුසේ ඉද්දී ග්‍රහ බලපෑමක් ඒ කලලයට එතකොට තියනවද? ඇත්තටම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔබගේ හදවතින් විමසන්නේ නැති ප්‍රශ්නයක් මේ එමෙතුමා අපෙන් විමසුවේ. ඇත්තටම ඒක අපි මේ කොච්චර රැවටීමකට පණ තිනවනේ කොච්චර රැවටීමකට ලක් වෙලා ඉන්නවද කියන එක එතනින්ම පැහැදිලි වෙනවා. මේ ජීවියා එළියට එනකොට මාස 9ක් ඔහුගේ බොහෝ දේවල් තීරණය වෙලා ඉවරයි. ඔහුගේ හදවතේ ක්‍රියාකාරීත්වය ඒක නිරෝගීද රෝගීද කොලෙස්ටරෝල් තියනවද සුගර් තියනවද ඒ සඳහා අවශ්‍ය වෙන ජාන ඒ සියල්ල වලින් පරිපූර්ණ කෙනෙක් තමයි එන්නේ. දියවැඩියාව සඳහා ජාන කරපින්නාගෙන අපි ඉපදින්නේ. ඒක නිසා කෙනෙකුට පසු කාලීනව දියවැඩියාව හැදෙනකොට එයාට ඉපදුන වෙලාවේ ග්‍රහ චක්‍රයේ බලපෑමක් තියෙන කිසිදු විදිහක් නැහැ. මේක දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එහෙනම් මේ ඔච්චර බොරු නම් ඇයි ජ්‍යොතිෂය මෙච්චර කල් පැවතින්නේ කියලා. පැවත එන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය බවට මේක පත් කරලා තියෙන නිසා. ඒ පත් කිරීමට විරුද්ධව කිසිදු ප්‍රතිරෝධයක් නැතුව බොහෝ කාලයක් මේක ගලාගෙන ආපු නිසාත් අපිට අපේ තියෙන පෞරුෂයේ හීනකම අපි අද ආධ්‍යාත්මික වශයෙන් බොහෝ දිලින්දම් බවට පත් කරලා තියෙන නිසා අපිට මේකෙන් ගැලවෙන්න බැරිකම නිසා මිසක නැත්තම් මේක පැවතීමට කිසිදු සාධාරණ හෝ විද්‍යාත්මක හේතුවක් නැහැ. හරියට මේක හොරකම බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා අද වෙනතුරු පැවතෙනවානේ. පැවතෙනවා. ගණිකාවෘත්ති පැවතෙනවා. පැවතීම නෙමෙයි මේක තියෙන්නේ. මේක පැවතීම නිසා එක සත්‍යයක් කියලා ඔබ පිළිගන්න එපා. මේකට විරුද්ධව බලවේග කිසිවක් ක්‍රියාත්මක නොවීම හරිහැටි ක්‍රියාත්මක නොවීම තමයි මේකට හේතුව. හරි. හොඳයි. ඔබතුමාගේ අදහස. එතකොට විද්‍යා කුලපති මහත්මයාගේ අදහස කොහොමද අපිට දක්වන්නේ? හඳහන සමග තම ඉරණමක් ඇතරම් දුරට ගැලපේද මූලික වටේ? අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමනි, වෛද්‍යතුමනි, ජ්‍යොතිෂ මහත්මවත්මනි. මම මෙතනදී ජ්‍යොතිෂ කොහොමද මිනිස් ජීවිතයට ගැලපෙන්නේ, එහෙම නැත්නම් හඳහන කොහොමද ගැලපෙන්නේ කියන මාතෘකාව යටතේ කතා කරද්දී මුලින්ම මගේ අදහස නම් දැන් එක නොඑක් මත ඉදිරිපත් වුණා. ඇත්තටම මේක මම දකින්නේ මිනිසා විසින් Tamange මනසට දාගන්න සොයන් යෝජනාවක් විතරයි. දැන් යම්කිසි පුද්ගලයෙක් ඉපදුණු මොහොතේ අපේ මිනිසා පුරුදු වෙලා සිටිනවා උපතේ සිට මරණය දක්වාම මිත්‍යාව පිටිපස්සේ දුවන්න. අපි ඉපදිච්ච හැටියෙන් මොකද්ද කරන්නේ? ගෙනහිල්ලා කේන්දරේ බලලා නමක් දානවා. අපේ කොණ්ඩේ කපන්නේ කොහමද? නැකතක් හදනවා. ඉඳුල් කට ගන්න, අකුරු කියවන්න, ඉස්කෝලේ දාන්න, විවාහ වෙන්න. මේ සියලුම දේට විතරන්නේ මැරිලවත් මිත්‍යාවෙන් ගැලවෙන්නේ නැහැ. මිනිය දාන්නෙත් සමහර දවස් තෝරනෝ එදාට ආදාහණේ හොඳ නැහැ කියලා. ඒ වගේමයි මිනියක කොහෙටද අපි හිස තියන්නේ? බස්නාහිර පැත්තට. ඒ කියන්නේ අපිට මේ මිනිස්සයාට මැරිලවත්
මේ මිත්‍යාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද උත්පත්තියේ සිට මරණය දක්වාම අපි දුවන්නේ මිත්‍යාවක් පිටපස්සේ. ඉතින් මෙච්චර විශේෂයෙන්ම අද වගේ ලෝකෙට බුදුහාමුදුරුවෝ ආරෂ්ඨංග මාර්ගයේ ඉදිරිපත් කරපු අදවැනි දවසක අපි ඇත්තටම කතා කරන්න ඕනේ මෙන්න මේ මිත්‍යාවෙන් ගැලවෙන හැටි. මොකද මිනිසා ඇයි මේ මිත්‍යාව වැළඳගන්නේ? මිනිසා මිත්‍යාවට බයයි. මිනිසාගේ තියෙන පවට බයයි. තමන්ගේ හෘද සාක්ෂියට බයයි. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට විශ්වාස නම් ඔය කිසිම කෙනෙක් ඔය ග්‍රහයන් පස්සේ යන්නේ නැහැ. ඔන්න ඔය යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට හෝ වෙනත් මොනවා හරි කරදරයක් වෙයි, ගැටලුවක් වෙයි කියන බය නිසා අන්නේ බයෙන් මිදීම සඳහා අපි තෝරගන්න එක්තරා මාධ්‍යයක් තමයි හඳහන කියලා කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි ලෙඩ වෙනවා. ගොඩක් අසනීපයි. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ගොඩක් අසනීපයි. අපි ගිහිල්ලා කේන්දරේ බලනවා. කියනවා මෙන්න මේක කරේ එල්ල ගන්න. එතකොට මේ ලෙඩේ සුව වෙනවා. අන්න අපිට අමතර ශක්තියක් ලැබෙනවා. හරි, ප්‍රශ්නයක් නැහැ. මෙතෙක් වෛද්‍යරු පිළිගන්නම් බැරුණා. වෛද්‍යරුන්ගේ ප්‍රතිකාර වලින් හරියන්නේ නැහැ. මේ කෑල්ල එල්ල ගත්ත හැටි මේ තහඩු කෑල්ලට පුළුවන් මේක සුව කරන්න. අන්න අපි මානසික විශ්වාසයක් ගොඩනගා ගන්නවා. අන්න මේ මානසික විශ්වාසය මත අපි ජීවත් වෙනවා. බයෝ ඉමුනිටි කියලා. ඔව්. එතකොට අන්න සති දෙකක් විතර යනකොට ලෙඩේ හොඳයි. අපි හිතනවා බලන්න වෛද්‍යවරුන්ට බැරි වෙච්ච දේ මේ තහඩු කෑල්ලෙන් කරා නේද? ඔන්න ඔය වගේ ස්වයං යෝජනාවල එකතුවක් තමයි සාමාන්‍ය මිනිහා විසින් ඔය හඳහන කියන දේ විශ්වාස කරන්නට පෙළඹෙන්නේ. මොකද ඕක ඈත අතීතයේ සිට තිබුණාට ඔතන ඔය ජ්‍යොතිෂ කියන විද්‍යාව ගැන මට කිසිම තර්කයක් නැහැ. ඕක ජ්‍යොතිෂ විද්‍යාවක් හැටියට ඔබ විද්‍යාවක් කියලා කියන්නේ ජ්‍යොතිෂය කියලා කියන්නේ ඔය අනාවැකි කියන විද්‍යාව නෙමෙයි. ඔය කියන ග්‍රහයන් ඔය යන කාල සීමාවන් ඒවා තාරකා විද්‍යාව. ඔව්. ඒක විද්‍යාවක් හැටියට පිළිගන්න. තාරකා විද්‍යාව. නමුත් ඒකෙන් කියවෙන කිසිම පලාපලයක් විද්‍යාවක් නෙමෙයි. තනිකර ප්‍රෝඩාවක් විතරයි. ඒක දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේක අහනකොට එයා කොහොමද එහෙම කියන්නේ? අපිට මේ දේ සත්‍ය වුණා. මගේ කේන්ද්‍රයේ බැලුවේ මම පොඩි කාලේ අවුරුදු 7 දී මං අවුරුදු 23 දී ඇක්සිඩන්ට් වෙන එක මට ඊට කලින් කිව්වා. ඔන්න ඔතෙන්ටයි අපි උත්තර දෙන්න ඕනේ. එහෙම වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මං කියන්නේ ඉදිරි වටින් මං කියන්න මේක වෙන්න විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඔතින් තව අදහසක් ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමාලා කියනවා අර තහඩු කෑල්ල එල්ල ගත්තට පස්සේ හිත හැදෙනවා. හරි, දැන් දැන් මේ මේ මෙහෙම මෙන්න මේ ඔබට මෙන්න මෙහෙම මෙහෙම දෙයක් කරනවා. ඊට පස්සේ තව සතියකින් ඔබට ওই රෝගය හොඳ වෙලා හොඳ වෙනවා කියලා කියනවා. එතකොට හිතට බෙහෙත් කරනවා අර ප්‍රතිකාරය කෙසේ වෙතත් කියලා. එතකොට හිත හැදීම නිසා මේ රෝගයේ සුවතර හැරෙන්න පුළුවන් කියන දේ ඔබතුමා කියනවා. ඉතින් වෛද්‍යවරුන්ටත් පුළුවන් බෙහෙත් දෙනවා ගමම්ම හිතත් හදන්න. ඒකටත් උත්තරයක් තියෙනවා. ඒකටත් උත්තරයක් තියෙනවා. හිතත් හදලා බෙහෙත් දෙනවා දෙකම. ඔය තහඩු කෑල්ල එල්ලන හැමතැනදීම සුව වෙනවද? හැමතැනදීම සුව වෙන්නේ නැහැ. සූර්යයක් කරේ එල්ල ගත්ත බලියට හැමතැනම සුව වෙලා නැහැ. ඒ සුව වෙන්නේ ඒ ගැන විශ්වාසය තියෙන පුද්ගලයාට. එතකොට වෛද්‍ය විද්‍යාවත් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. එතකොට ඒ අඩුපාඩුකම් මත වෛද්‍ය විද්‍යාවෙන් බහුතරයක් හොඳ වෙනවනේ. අඩුපාඩු මත එක්කෙනෙක් දෙන්නෙක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ওই සුරේ එල්ල ගත්ත කියලා හැම පුද්ගලයාම සුව වෙන්නේ නැහැ. ඒක සුව වෙන පුද්ගලයන් විසින් තමයි මේ පණිවිඩය ඉදිරියට අරන් යන්නේ. මේ සුව නොවනකොට සිබීම හැලිලා යනවා. සුව වෙන පුද්ගලයන් පණිවිඩය ඉදිරියට අරන් යනවා. මේ අපිට උනා කියලා. ඒ අයගෙන් තමයි මේක මේ පැතිරෙන්නේ. ඔය ශාස්ත්‍ර කලාව තමයි මේ දේ තියෙන්නේ. මොකද දැන් මෙතුමාගේ වර බොරුවක් නම් ගොඩක් කලක් තියෙයිද? මේ ලෝකේ බොරුව තමයි වැඩි කලක් තියෙන්නේ. සත්‍ය දැන් අපේ බුදුදහම අනුව බලනකොට දැන් බුද්ධ දර්ශනය දර්ශනයක් හැටියට ලෝකේ සත්‍යය කියන එක විද්‍යාවෙන් පිළිගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනවන් පාලා අවුරුදු 2500 කරනයි. දැන් කොච්චර සීමිත ප්‍රමාණයක්ද තියෙන්නේ? තව අවුරුදු 2000ක් යනකොට ඔක නැත්තර නැති වෙලා යනවා. නමුත් ලෝකේ මිත්‍යාව පතුරන දර්ශන තියෙනවා. නමුත් ඕක දිගට යනවානේ. එතකොට ලෝකේ වැඩිකල් පවතින සත්‍ය නෙමෙයි මිත්‍යාව වැඩිකල් පවතින. හරි. තොටවත්ත මහත්තයා, ඒ කතාවත් එකඟද ඔබතුමා? මට අවස්ථාව තියෙනවා. ඔව්. පැහැදිලි කරගන්න? ඔව්. ඔව්. අපි මේ මුලින්දලා කතා කරමු. දැන් මේ මේකට එරෙහිව අපු තර්ක සම්බන්ධයෙන් මේ රංජන් මහත්තයා හොඳ මේ තර්කයක් මතු කරා. මේ අර මව්කුසේ ඉන්න දරුවා සම්බන්ධයෙන්. ඇත්තටම මව්කුසේ ඉන්න දරුවා ස්වාධීන වෙන්නේ උපතින් පස්සේ. මොකද ඒ වෙනකන් සමීර ඔබත් පිළිගන්න ඕනේ මවගේ ඉරණම් මත තමයි දරුවාගේ ඉරණම තීරණය වෙන්නේ. හරි, ඊළඟට මේ ඒකටත් වෙනම ඇත්තටම ජ්‍යොතිෂයේ තියෙන ආදාන ලග්නය කියලා. මව කුසේ විතරක් නෙවෙයි ඇත්තටම සංවාද සිදෙන වෙලාවේ ග්‍රහ පිහිටීම් පවා පිළිසගන්නා කල්ලේ කෙරෙහි බලපෑමක් පැහැදිලිවම තියෙනවා. දෙවෙනි කාරණය තමයි දැන් අර එතුමා බ්‍රහස්පතිගේ අර උපග්‍රහය ගැන ඇහුවා. බ්‍රහස්පතිගේ සාසන සිරි උපග්‍රහය බොහෝ දෙනෙක් කියලාද ගැලීලියෝ හොයාගත්ත කියලා ඊට කලින් දැකපු චීන තාරකා විද්‍යාඥයෝ වයින්ව ක්‍රිස්තුපූර්ව 300 ගණන් වල. ඒක නම අවශ්‍යම විස්තර දෙන්න පුළුවන්. මේ සියල්ල එකපත්, ඒ කියන්නේ බ්‍රහස්පති දැන් චන්ද්‍රයා අපිට බලපාන්නේ
මේ අපිට ඊටාම සමීපතම ආකාශ වස්තුව නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වර්තමාන ජනාධිපතිවරයාගේ බිරිඳ අපිට බලපාන්නේ නැහනේ සමීර්. හැබැයි වර්තමාන ජනාධිපතිවරයාගේ පුතාගේ ජීවිතේට එතුමාගේ බිරිඳගේ බලපෑමක් නැද්ද? මේක ගන්න ඕනේ සන්දර්භයට සාපේක්ෂව. ජ්‍යොතිෂය සකස් කරන්නේ පෘථුවිය මත ජීවත්වන මේ 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 ජීවීන් කෙරෙහි ග්‍රහ වස්තුන්ගේ බලපෑම සහ ග්‍රහ වස්තුන් හරහා සිදුවන ක්‍රියාවලිය පිළිබඳව බලපාන්නේ නැහැ කියන්නේ කොහොමද? දැන් එයා සක්කර වට්ටක් නැටුවොත් එහෙම එයාගේ ත්‍රිජුවම් බලපාන්නේ නැහැ. එයාගේ සොහොයුරාට යාලංකාගේ සභාපතිකම දෙනවා. නෑ වර්තමාන මම කතා කරන්නේ අතීතේ නෙමෙයි. නෑ නෑ මම උදාහරණයකට ගත්තේ නෑ නෑ සමාවෙන්න. නෑ මගේ නෑ සමාවෙන්න. ඔව් එක වචනේ පවා ලොකු වරදක් කරන්න පුළුවන්. දැන් අපේ මාතෘකාව කවුරුවත් උදාහරණ ගන්න බලපාන්නේ නැහැ කියලා කියන්න බෑ. නෑ හරි. නෑ මම කියන්නේ රංජන මහත්තයා සමාවෙන්න. සමාවෙන්න. මම නොකියුවත් සිද්ධි ගන්න එපා. අපේ මාතෘකාවට අදාළ වෙන සමාවෙන්න. නෑ මම උදාහරණේ කතා කරන්නේ නැතුව කියන ඒතොර. දැන් ඇත්තටම සමීර මම මේ උදාහරණේ ගන්න හැදුවේ දැන් අපි අපේ තීරණ ගන්න ඉදදී අපි මේ ඉහතින් සමඟ චරිතය ගැන අපි සලකන්නේ නැහැ. සමාවෙන්න. දැන් මාකෝස්ගේ බිරිඳ. අපි ගමු ඉමෙල්ඩා මාකෝස්. දැන් අපිට මාකෝස්ගේ බිරිඳ තමයි පිලිපිනි වැඩිම වංචා වලට මේවට අහුණ මේ මේ කියන්නේ ඇයගේ සපත්තු ප්‍රමාණය 12,000ක් ඇයගේ ආභරණ දියමන්ති ගාන පැනමා පේපර්ස් වල මේ එතකොට ස්විස් බැංක් වල තිබුණු මුදල් ප්‍රමාණය එතකොට බිරිඳ බලපෑන්නේ නැහැ කියලා. ඔව් නෑ නෑ ඔබතුමාගේ ප්‍රශ්නේ තමයි අර හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන එක. ඉතින්ලම මම හිතන්නේ ප්‍රගුණ දැන් උදාහරණයක් ලෙස සමීර ඔබේ විවාහයට වර්තමාන ජනාධිපතිවරයාගේ බිරිඳ බලපානවද? ඔබේ විවාහයකට සමීර ඔබේ විවාහයකට මම අහන ප්‍රශ්නේ ඔබ පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. නෑ උත්තරයක් දෙන්න ඔබ ඉඩ දෙන්නේ නෑ. නෑ නෑ මම ආයෙ ප්‍රශ්නේ කියන්න මම ගන්න ඉඩ දෙමු. මම ප්‍රශ්න අහන්න විස්තර කරන්න ඕන ලේසි එතකොට. ඉන්දික මහත්මයා තමයි ලොකු අරගලයක් බඩපත් වෙනවනේ. මේ ඉන්දික මහත්මයා ප්‍රශ්නේ මේකයි. ඔව්. බුධ ග්‍රහයාගෙන් බලපෑමක් වෙනවා කියලා කියන ඔබ ඔව්. චන්ද්‍රයා වටා කැරකෙන උපග්‍රහයන් 53 දෙනාගෙන් 53 දෙනා sorry බ්‍රහස්පති වටා කැරකෙන චන්ද්‍රයන් 53 දෙනාගෙන් එක්කයකගේ හෝ බලපෑමක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවාද නැද්ද? නෑ ජ්‍යොතිෂයට අවශ්‍ය නැහැ. මොකද ඒ සියල්ලම තමයි බ්‍රහස්පති කියලා ගන්න. ඔව් බ්‍රහස්පති චක්‍රවර්තයේ සීමා තුළ පවතින බලශක්තිය තමයි සාමාන්‍යයෙන් ගණනය කරන්නේ. ඔව් ඊට එහා පැත්තේ තියෙන එතකොට දැන් චන්ද්‍රයා පවතින දුර සීමාව සහ බ්‍රහස්පති දුර සීමාව ගොඩාක් දුර පරාසයක්. ඊට එහා තියෙන සෙනසුරු පොඩ සමාවෙන්න සමාවෙන්න දැන් මම කාගෙන්ද ප්‍රශ්නේ ඇහුවේ? ඔව් දැන් ඔබතුමා උත්තර දෙ. ඔව් දැන් ඊළඟ කතා ටිකට එන්න ඕනේ. සමීර ඇත්තටම අර අපේ පරීක්ෂණයෙන් පස්සේ මම හිතන්නේ මේ වඩා හොඳයි. එතින් එහාට හරි දැන් පරීක්ෂණයේ කියන්නේ අනිත් එක තමයි මෙතුමන්ලා තව එකක් කියන්න ඕනේ. මෙතුමන්ලා අර මේ විද්‍යුත් චුම්බක ආකර්ෂණය ගැන කතා කරා. නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාව ඊට ගොඩාක් එහා ගිහිල්ලා ඔබට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න පුළුවන් ක්වොන්ටම් එන්ටැංගල්මන්ට් තියරි. ක්වොන්ටම් එන්ටැංගල්මන්ට් තියරි කියන එකේ කියනවා ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත තියෙන එන්ටැංගල් වෙච්ච. ඒ කියන්නේ අන්තර් සම්බන්ධිත වෙච්ච අංශු දෙකකට එක අංශුවක බලපෑම ඒ මොහොතේම දැනනවා කියලා. ඒ මොහොතේම. හරි. මේ මේක ක්වොන්ටම් එන්ටැංගල්මන්ට් තියරි කියලා කාටද අන්තර්ජාලයේ සර්ච් කරන්න පුළුවන්. හොඳයි. හොඳ දැනනවා. ඒ නිසා මේ ඔව්. දැන් උරවත මහත්මයා දැන් අපි දැන් කිව්ව වැඩසටහන ආරම්භ කරද්දී ඔව්. සුවිශේෂ දෙයක් අද දවසේ වැඩසටහන ඇතුලේ අපි සාකච්ඡාවට ලක් කරනවා කියලා. ඇස් පණ අපිට පෙන්වන්න අපි සාක්ෂි සහිතව යම් කිසි දෙයක් සිදු කරනවා. ප්‍රවීණ ජ්‍යොතිරුවේදී ඉන්දික තොටවත්ත මහත්මයා විසින්. ඒ මොකක්ද කියලාත් මම ඔබට කියනවා. හේතුව වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාගේ හඳහන, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහත්මයාගේ හඳහන කලින් ඉන්දික තොටවත්ත මහත්මයාට පරීක්ෂාවට ලක් කරන්න දීලා තියෙනවා. නෑ රජනක මහත්තයා ගැන මම දැන් ගන්නෙ කුලපති මහත්තයා ගැන රජන මහත්තයා මම ගත්තා මේ. ඇත්තනම් මේ කරන්නේ හඳහන් බලන එක නෙවෙයි. මේක කරන්නේ දැන් අපි කියන්නේ. ඔව්. දැන් එහි තියෙන තොරතුරු ජ්‍යොතිර්විද්‍යාවට අනුව පැහැදිලි කරලා දෙන්න ඉන්දික තොටවත්ත මහත්මයා සූදානම්. ඔව්. එතකොට මූලාශ්‍ර සහිතව මූල ග්‍රන්ථයන්ද මෙතන තියෙනවා. ඒ මූල ග්‍රන්ථයන්ද සාපේක්ෂව කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඔබතුමාට ඒ කාරණාවත් විශේෂ කාරණාවක් නිසා දැන් කරන්න පුළුවන්ද නැත්නම් යම් කිසි කාලයක් දෙන්නද? මහත්මයා කේන්දරෙන් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. අමච මහත්මයාට සහය දෙයි විදිහට. මේ කේන්දර ජනක මහත්තයා තියෙනවා. දැන් මොකද මේක මේ අමතර වැඩක් නෙවෙයි. මේ මාතෘකාව ඇතුලේම කරන කාරණාවක් වුණා. මෙන්නයි දුන්නනේ. ඔව් නෑ ඔබතුමාට කේන්දරේ තියුණොත් මම හිතන්නේ වඩා හොඳයි නැත්නම් මේ දැන් ඔබතුමා ඒ කේන්දරේ දැන් අර මීට අවුරුදු මම ඉපදින දවසේ හදපු ඒ කේන්දරේ හදපු විදිහටමනේ අදත් හදන්නේ. ඒ කිසිදු වෙනසක් වෙලා නැහැ නේ. කිසිදු දිනුවක් හෝ කිසිදු ඔව් නෑ දැන් ඔබ මම කියන එක
නෑ වඩා අද ඔබතුමාට මම ඊයේ එක දුන්නා මම හිතනවා ඔබතුමා ඒක හදාගෙන ආවිල්ලා නෑ කේන්ද්‍ර කේන්ද්‍රේම හදලා තියෙනවා හැබැයි ඔබ කිව්වා පුස්කොළ කේන්ද්‍රේම ගේනවා ඔබමයි කිව්වේ ඔබමයි කිව්වේ වෛද්‍යතුමා ඔරිජිනල් කේන්ද්‍රේ ගේන්න ඕනි කියලා දැන් මේක තමයි හේතුවාදී කේන්ද්‍ර කපටි ස්වභාවය නෑ කපටි නෑ ඔබමයි ඔබ මේක කිව්වා බබි දිගන්නවද මගේ අතේ ඒක තමයි අතේ තියෙනවා හරි ඔව් නෑ ඒක වඩා හොඳයි මේ මේ කේන්ද්‍රේ හදලා තියෙන්නේ හරි අතේ දැන් තියෙනවා අතේ තියෙනවා තමයි තියෙන්නේ අතේ තියෙනවනේ නෑ හරි දැන් මේ එතකොට එතුමා පසරසෝ පොයද බොරුවක් පවාගෙන නෑ බොරු කියන අය නෑ දැන් වෛද්‍යතුමා දැන් වෛද්‍යතුමා පසරසෝ පොයද ඔබතුමා අතේ තියෙනවා කියලා පෙන්නලා හරියන්නේ නැහැ මේක තියෙනවා කියලා එතකොට වත්ත මාත්‍රේ කියන්න වෙනවා නෑ නෑ මේක අපි ගෙනාවා කියලා ඉන්දික මාත් ඇව්ව ගොඩක් අවස්ථාවල මාත්‍රේ දෙන්නම දන්නේ ගැලීලියෝ ගැලීලියෝ ජ්‍යොතිර්වේදියෙක් කියලා ඔව් ඇත්ත කතාව ඔව් ගැලී ජ්‍යොති මං විනාඩියක් දෙන්න මට මේ ජ්‍යොතිෂ් ජ්‍යොතිර්වේදයයි ඔය කියන තාරකා විද්‍යාවයි ඒ දෙන්නගේ ඩිවෝස් එක කරේ ගැලීලියෝ ගැලීලියෝ ඒක උනේ බටහිර ඉන්දියාවේ ඒක උනේ ගැලීලියෝ ගැලීලියෝ ඒක කරේ ගැලීලියෝ ගැල් නැහැ ජනක මහත්තයා ඉන්දියාවේ ඒක උනේ නැහැ ඉන්දියාවේ ජ්‍යොතිෂය අදත් ඉතාල හොඳින් දිනු කරනවා ඔවුන් අද වෙනකොට මෙඩිකල් ඇස්ට්‍රොලොජි ජනක මහත්තයා ඊට දෙන්නේ හරි නෑ අපි ළඟදී බ්‍රහස්පති ග්‍රහයට යවුව යානේ නම් කළේ ගැලීලියෝ කියන නම නෑ ඉතින් ඒක එයා ජ්‍යොතිර්විද්‍යාවේ මේ විද්‍යාඥයෙක් ඔව් දැන් මෙහෙමයි බාධා නොකර අහගෙන ඉන්නවා නම් කරන්න කලින් එමන නෑ සමා වෙන්න දැන් හැමෝටම අදහස් තියෙන බව ඇත්ත ගැලීලියෝ කියන කලින් සමා වෙන්න එහෙනම් හෙලයන් වෙන් කරලා තියෙනවා මම ඒක හෙල වෙන් කරපු කම ඉස්සර පහල දෙක සියලු දෙනා අහගන්න සියලු දෙනා මට කන් දෙන්න දැන් මේක මේ මේ මෙතන වැඩසටහන මෙහෙවන්නේ මමනේ දැන් මං අහන ප්‍රශ්න වලට ඔබතුමා උත්තර දෙන්න ඕනේ. ඒක නිසා මේ සමා වෙන්න සීලු දෙනා හැමෝම එක වෙලාවක කතා කරන්න එපා. මොකද තාක්ෂණික ප්‍රශ්නයක් වෙන කාටවත් ඇහෙන්නේ නැති නිසා. අපි හරියටම වෙලාව කීයද කියලා බලලා ආයෙත් ඔබත් එක්ක එකතු වෙනවා. අපි නොපෙනෙන මාණ්‍ය සමග එකතු වෙන්නේ. එතකොට අපේ ඉන්දික තොටවත්ත මහත්මයාට විශේෂ කාර්යභාරයක් තියෙනවා. හඳහන බලා කියා ගැනීම. එතකොට අපේ ජනක ජයසූරි මහත්මයා මට හඳහන දෙනවා නම් අපේ තොටවත්ත මහත්මයාට දෙන්න පුළුවන්. දැන් බලන්න බෑනේ එතුමාට කොහොමද බලන්නේ? අනුජ මහත්මයා ඒ සීළු දිනයන් වර්ෂයන් කියයි. නෑ කේන්දරේ බලන්න දෙන්න ඇත්තට එතුමා දන්නවා මගේ යන ඔක්කොම තොරතුරු. ඔව් නෑ. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ උනේ ඔබතුමා කිව්ව මේක ගිනාවේ නෑ මට දුන්නේ නෑ කියන එකනේ. ඒක ඒකත් විනෝද භාවයෙන් ගියාම ඉවරයි නේ. ඔව් නෑ නෑ නෑ. එතකොට ඔබ මේ එකක් හරි වැරදි කියලා කිව්වොත් වෙන ප්‍රශ්නයක්. ඔව්. ඔව්. මම අපි කේන්දරේ පිහිටින්න එක්ක. දැන් සමිර මහත්තයා. ඔව්. දැන් ඇත්තටම අපි බලන ගන්න ටිකක් කතා කරමු. ඔව්. නෑ පොඩක් ඉන්න දැන් අපි හෙළවෙදුරු වන්නද සිල්ලා මහත්මයා. මම මේකට පාවිච්චි කරන්නේ මෙතුමා සිංහලක් නෙමෙයි එක්නේ. ඔව්. ජනක මහත්තයා හරි නේද? ඔව්. ඔව්. සිංහලක් නෙමෙයි එක් නිසා සිංහලක් නේ සඳහා මේක මේ මේ කියන්නේ මේ වෘත්තීය ජ්‍යොතිර්විද්‍යාව නිසා සකස් කරපතක් නෙමෙයි සමිර බලින් කියන එක වෙන දීර්ඝ කාලයක් වෘත්තීය මේක සිංහලග්නිය සඳහා මේ අයුබට ප්‍රනාන්දු මහතා 1965 මම දන්නවා ඔක්කොම හරි දැන් ඔබතුමාලා එහෙනම් ඔය මේක මොකද එතකොට ලේසියිනේ හරි එතකොට දැන් ඔබ බලමු මේ ජනක ජයසූරිය මහත්තයාගේ ජීවිතේ අපි දන්න යම් ප්‍රමාණයක් කරවි එහෙම නැත්තම් මං කියන්නේ ජනක මහත්තයා පිළිගනි මේ කතා කරන එක තේරුමක් නැහැ කියන්නේ මම ඇත්තටම තේරුමක් නැහැ කියලා පිළිගන්නවා මෙන්න මෙහෙම වුණා නම් ඔව් මම යමක් වෙනවා නම් මම විද්‍යාවේදියෙක් හැටියට මම කැමති යමක් වෙනවා නම් මේක වෙන්නේ කොහොමද ඔබ මට වෛද්‍යවරයෙක් දැන් මේක යනුව රවි පළවැන්නේ ඉන්නකොට ඔබ වෛද්‍යවරයෙක් වෙනවා කියලා කියනවට වඩා රවි පළවැන්නේ සිටීම ඔබ වෛද්‍යවරයෙක් කලේ කොහොමද කියලා ඒ එහෙම බලන ලෝකෙ සංඛ්‍යාන විද්‍යාව කියලා එකක් තියෙන බව ජනක මහත්තයා දන්නේ නැහැ මං හිතන්නේ. මම දන්නවා. ඔව්. සංඛ්‍යාන විද්‍යාවේ යමක් නිසා අපි කියමු 80ක් යම් දෙයක් වෙනවා නම් වෙන්නේ කොහොමද කියලා නොදැනගත්තත් ඒක වෙන බව පිළිගන්න. ඒක තමයි සංඛ්‍යාන විද්‍යාව කියන්නේ. දැන් ඕක දැන් ඔබතුමා ඔය කටයුත්ත කරාට පස්සේ ඔව්. කරාට පස්සේ ඔය සියලු ප්‍රශ්න වලට උත්තර එන්න පුළුවන් නේද? ඔව්. හරි එතකන් අපේ හාමුදුරුවන්ට අදහස් දක්වන්න පුළුවන් සහ රංජන රාමනායක මහත්මයාට යම් වෙන අදහස් මේ 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 දෙවෙනි අවස්ථාවේදී වැඩි කර ගන්න පුළුවන්. ඇත්තටම අපි මේක තේරුම් ගන්න ඕනි සමිර මහත්තයා අපේ රට වගේ දුප්පත් රටවල් නිසා මිනිසු ඇත්තටම ගොඩක් මේ සමාජ විද්‍යාත්මක පරීක්ෂණවල බලපුවම ගොඩාක් මේ මේ කේන්දර පස්සේ යන්නේ ගොඩාක් දුප්පත් කට්ටිය. සහ ඒ වගේම මිල මුදල් ගොඩාක් තියෙන කට්ටිය යනවා තමන්ගේ ජීවිතය බලා ගන්නත් යනවා. හැබැයි අපි මේ රංජන මහත්තයාම ඉඳලා ඔබතුමායින් ඉඳලා අපි සඳහන් කරන්නේ අපේ රට ධාර්මික ආර්ථිකයෙන් ශක්තිමත් කරනකොට මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එතකොට අදනානන්ද අපි දන්නවානේ චක්වත් සීනාද සූත්‍රයේ අංගුත්තර නිකාය 26 සූත්‍රයේ සඳහන් කරනවා මිනිසු අදනානන්දානි අනුපදීප්පයමානේ දාලිදියේ පුලම් මංගවාසය ආදී සඳහන් කරනවා මිනිසු ආර්ථික වශයෙන් වැටෙනකොට මිනිසුන්ගේ හිතට බයක් ඇති වෙනවා ජීවිතය පිළිබඳව. නොඒකාකාර ප්‍රශ්න වලින්. ඒ බයත් එක්ක මිනිසු ගුප්ත දේවල් පස්සේ වෙන තමන්ට සරණ දෙවියෝරු පස්සේ මෙහි බොහෝ දේවල් වලට. එතකොට පළවෙනි දේ තමයි අපි ආර්ථික ශක්තිමත් කරන්න ඕනේ. ඒ ආර්ථික ශක්තිමත් කරනකොට ඊළඟ පියවර වශයෙන් අපි දැන් සිංගප්පූරේ ගන්න බං. සිංගප්පූරේ පළවෙනිම කරේ ආර්ථික ශක්තිමත් කරන්න වැඩ පිළිවෙල පටන් ගත්තා. ඊට පස්සේ පළවෙනි එක තමයි ගුණවත් කරා. ඒ රටේ
ලින්කුවානියෝ ගුණවත් කරා. ගුණවත් කරන්නේ අධ්‍යාත්මික, අධ්‍යාත්මික ශක්තිය හැදුවා. ආගම් පල්ලි මේ නේ කෝවිල් මේ වගේ කේන්ද්‍රගත කරලා ඔව් ඉල් දෙවෙනි එක තමයි අධ්‍යාපනය නැනවත් කරා. ඊළඟට සෞඛ්‍ය සම්පන්න කරා. මෙන්න මේ ටික කරනවා රංජන් මහත්තයා අපේ රට දියුණු කරන්න පුළුවන්. දැන් ඔබතුමාලාට ඇත්තටම අපි මේ මේ දේශපාලන සාකච්ඡා නෙවෙයි ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. ඔබතුමාලා වගේ මූලිකත්ව වෙලා මේ වගේ විශාල පිරිසක් ඉන්න අවංකව හැබැයි පෙන්වන්න ඕන සමාජයට විනයුදභාවයක් ඇතුව ඒක අපක්ෂපාති වෙන්නේ නැතුව හැම කෙනාටම සාධාරණ විදිහට මේ රටේ නීතිය වුණත් ආර්ථිකය වුණත් දේශපාලන වුණත් හැම විදිහටම අපි මිනිසුන්ට ඉතාමත්ම සුබදායක විදිහට යනවා. හැම කෙනාම ඔබතුමාලත් එක්කත් එක්තු වෙයි අපිත් එක්තු වෙනවා. ඉතින් එහෙම වැඩපිළිවෙළට අපි හැමදාම කේන්දර පස්ස යනවා කියලා බැනලා දොස් කියලා අපි නරක විදිහට චෝදනා කරනවා කියන නරක වපුරනවා. ඒගොල්ලෝ ගන්නම බෑ. දැන් මම කියමුකෝ මේ රංජන් මහත්මයා මේ ජ්‍යොතිෂ පස්සේ දිගටම පන්නපන්න යන ඔබතුමා යන්නේ ඔකියෝක යනවා කියලා. එතකොට ඔබතුමාට කවදාකවත් ගැලවෙන්න දෙන්න. එහෙම නෙවෙයි අපි මේ යම් කිසි දෙයක් දෙනකොට මනෝවිද්‍යාවෙත් කියනෝනේ. මනෝවිද්‍යාවෙත් කියනවා එයාගේ මානසික ස්වභාවය අදලා ඒ ස්වභාවයට අනුව එයාට යම් කිසි දෙයක් පණිවිඩයක් දෙන්න ඕනේ. අපි ගෞතම බුදුහාමුදුරුවෝත් ඒකනේ බණ කියන්න ගියාම ඉස්සරම කෙලින්ම බණ කියන්න ගියේ නැහැනේ. ඒ පරිසරය බලලා එහෙම තමයි කරන්නේ. අන්න ඒක. පළවෙනි එකම අපේ රට ධාර්මික ආර්ථිකයක් හදන්න ඕනි. සූදුව හැම තැනමද තියෙනවා බලන්නකෝ. සූදුව එන්නෙන් වැඩි වචන වලට විතරයි තියෙන්නේ. උඩු කියන ඒවා ගන්නම දෙයක් නැහැ. අද ගම්මුලත් ගිහින් තියෙනවා. හරි ප්‍රශ්නයක් නෙමෙයි. මේ தත්ත්වයේ මුදවගම අපි එකතු වෙමු. එකතු වෙලා මේ හරි විදිහට මේක මිනිසුන්ට දෙමු. එතකොට මිනිසු නැනව ගුණවත් කරනවා. ඒ කියන්නේ මිනිසුන්ට කියනවා නම් ඔබතුමාලට ඔය පස්සේ යන්න එපා. ඔබතුමාලා ඔබගේ ආගම අදහන්න. පන්සිල් ආරක්ෂා කරන්න. නේද? දස පනත ඒ කන්දෝර දේශන වගේ වෙනත් ආගම් වල තියෙනවා. එහෙම වුණාට පස්සේ මේක ගන්න පුළුවන් සමින් මහත්තයා. තරහ අවසර අපේ හාමුදුරුවනේ. හදහන සමග තම ඉරණම කොතරම් දුරට ගැලපේද කියන මාතෘකාව ඔස්සේ අපි යන්නේ. දැන් ওই කාරණාවල් අපි ප්‍රතික්ෂේප කරනවා බැහැර කරනවා නෙවෙයි. ওই ප්‍රශ්න යම්කිසි දේවල් පැහැදිලි වෙද්දී නොවනවත් නෙවෙයි. අපි ඕක මූලික වෙන ගැටලු තියෙනවා නම් ඒක පැහැදිලි කර ගැනීම සාධාරණ කතාවක්. නමුත් මේ මාතෘකාව ඇතුලේ අපි යම්කිසි නිශ්චිත සමා වෙන නිශ්චිත දුරක් යන්නේ නැතුව අපි වලිගේ සතාගේ වලිගෙන් අල්ලන්නේ ඇයි සතාගේ මැදින් අල්ලන්න කලින් නෑ මං කියන්නේ ඒක පොදු මේකනේ ඕක ඇත්ත කතාව ඕක මිනිසු කියන්නේ දිලිඳු වෙනකොට ওই පස්සේ යනවා ඒක දැන් ප්‍රශ්න වැඩි වෙන්නේ එතකොට දැන් දියුණු රටවල් වල නෑනේ ගොඩක් දුර බලන්න ජපානයේ වගේ රටවල් වල බුද්ධ ධර්මයේ අදහසෙන් S5 සේරි සේතුන් සේසෝ සේකසිස්සුකේ සේරි කියලා කියන්නේ මොකද්ද සබ්බ පාපසකරණ කුසලසෝප සම්පදා කියන ගාතාවය කරන අනවශ්‍ය දේවල් බැහැර කරන්න අවශ්‍ය දේ ගන්න මං කියන්නේ ඒක බුදුදහමේ ගොඩක් දේවල් තියෙනවා වෙනත් ආගම් වලත් ඇති ඒවා අරන් අපි සංකල්ප වශයෙන් අපි මේ ගොඩගමු මිනිස්සු එකතු කරගමු ඒක මම ගොඩ ගැනීමේ පරම චේතනාව ඇතුව තමයි මේ නොපෙනෙන මානේ මේ ආකාරයකින් කරන්නේ නැත්තම් සමාජයට සංවාද මණ්ඩපයක් ඇතුම් ජනමාධ්‍ය කාර්යභාරයක් වෙනවනේ සමාජයට යම්කිසි ආකාරයක සංවාද මණ්ඩපයක් අවශ්‍යයි කියන එක ඒ සංවාද මණ්ඩපය ඕනෑම මාතෘකාවක් හරහා ගොඩනගා දෙන්නට අපි සූදානම් වෙලා සිටිනවා ඒක නිසා ජනමාධ්‍ය එක්තරා නිශ්චිත කාර්යභාරයක් මේ හරහා දෙරණ රූපවාහිනිය හරහා අපි නිරන්තරයෙන් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා ලැබෙන ඇමතුම් ලැබෙන ප්‍රතිචාර මේ මොහොතේ අති මහත් සියල්ලක්ම අපිට සම්බන්ධ කරන්න තියා එකක්වත් සම්බන්ධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ හේතුව මේ වැඩසටහන අති විශාල ප්‍රේක්ෂක කණ්ඩායමක් නරඹනා වග දේශීය සහ විදේශීය වශයෙන් අපි හොඳටම දන්නවා අමුතුවෙන් ඒ කිය යුතු වන කාරණාවක් බවට පත් වෙන්නේ නැහැ ඒක නිසා අපි මාතෘකාව ඔස්සේ යමු තවදුරටත් ප්‍රේක්ෂකයාට පැහැදිලි කරමු මේ මාතෘකාවේ එන සියලු කුද්දාණු කුද්දක සියලු කුඩා කුඩා දේපව අපි හෙළිදරව් කරලා ගමු අපි ඉන්දික තොරවත්ත මහත්මයාට යොමු වෙන සූදානම් වෙනවා ඊළඟ අවස්ථාවේදී දැන් එතුමාට අපි විශේෂ කාර්යභාරයක් අපි කරන්න බාර දීලා තියෙනවා රංජන රාමනායක මහත්මයාගේ ඒ වගේම ජනක ජයසූරිය මහත්මයාගේ හදහන්න හුව අතේ තියෙනවා සහ හැමදිනටම අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන කුලපති මහත්මයාගේ හදහනත් එතුමා ළඟ තියෙන සියල්ල අපි විවරණය කරනවා කතා බහ කරනවා ඒ සියල්ලට කලින් අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. අපි නොපෙනෙන මානේ සමග නැවතත් සම්බන්ධ වෙන්නේ. එතකොට අපි විරාමයට යන කලින් මම කිව්වා ඉන්දික තොටවත්ත මහත්මයා විසින් වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාගේ, රංජන් රාමනායක මහත්මයාගේ සහ විද්‍යා කුලපති මහත්මයාගේ හඳහන් පිළිබඳේ සීළු විස්තර මූලාශ්‍ර ග්‍රන්ථ නැත්නම් මූල ග්‍රන්ථ සහිතව කියන්න ලෑස්තිලා ඉන්නවා කියලා. දැන් තොටවත්ත මහත්මයා සූදානම්ද? දැන් මුලින් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේකෙදී අපි බලන්නේ ඇත්තටම මේක මේ يعني 100%ක් සඳහන් බැලීමක් නෙමෙයි සමීර. අපි බලන්නේ දැන් මේ අපි දන්න තුන් දෙනා ඉන්නවානේ. මේ විද්‍යා කුලපති රංජන් රාමනායක ජනක ජයසූරිය කියන තුන් දෙනා ගැන ඔවුනුත් දන්න අපිත් දන්න තොරතුරු තියෙනවානේ. ඔව්. මේ සමීර. ඒ තොරතුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයක්වත් බැලූ බැලමට කේන්ද්‍රේ මේ බැලූ බැලමට මේක මේ ඉතාලම දීර්ඝ ගැඹුරු පරිශ්‍රණයක් නෙමෙයි. එහෙම යනවා නම් ක්‍රිෂ්ණමූර්ති පදිකමේ භව කේන්ද්‍රමේට යන්න වෙනවා. මේ එතනට මේ යන්නේ. මේ සරල දේවල් ටික ඉතලා අපි බලමු මේ කේන්ද්‍ර කියනවාද මේ කේන්ද්‍ර දැන් මෙතුමන්ලා දෙන්නගෙන අවසර ඇතුව මම කේන්ද්‍ර දෙක හැදුවා. හරි. දැන් මේ තුන් දෙනෙක් ඉන්නවනේ. අපි කාලින්ද පටන් ගන්න. අපි ජනක ජයසූරිය මහත්තයා පටන් ගමු. එතුමාගේම ඔබතුමාගේ බව මේ කේන්ද්‍ර තුමා මේ තහවුරු කරනවා නේද? ඔව් අනේ. හරි. හරි. එහෙනම් අපි බලමු මෙතුමාගේ රවී ඉන්නේ කොළසෙනෙක් මගේ කේන්ද්‍රේ පෙන්වන්න පුළුවන් නම් අනුෂ් මහත්තයා මේ සමීප දර්ශනයකින් හොඳයි.
මේ යම් කෙනෙක් මේ පොත් හෝ ගත්තගෙන සැකයක් ඇති වුණොත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ සමීර මහත්තයා. ඔව් ඔව් ඔව්. මොකද මේ පුරණ මොකද මේ කේන්ද්‍රය හැදුවේ පම නෙමෙයි. මේ පොත් ලියලා දීපු පම නෙමෙයි. රවේ 11 වෙනේ ජනකසාරි සූර්ය මහත්තයාගේ තියෙන කේන්ද්‍රය. හරි. දැන් අපි බලමු මේ 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 ටික ඇනලයිස් කරලා මම ඊළඟ විශ්ලේෂණයට යනවා. මම උපන් දිනයයි උපන් වේලාවයි ඔබට දුන්නානේ. ඔව්. එතකොට ඔබ ලග්නයක් හැදුවානේ. ඔව්. මොකද්ද මට ආйти ලග්නේ? ඔබේ කේන්ද්‍රසරන් නෑ ඔබේ උපන් වේලාවට නම් මම ඇත්තටම ලොකුවට හැදුවේ නෑ. ඔබ කිව්ව කේන්ද්‍රය තියෙනවද? ඈ? ලොකුවට හරි පොඩි හරි ලග්නයක් තියෙනවද මට? ඔයාලට තියෙනවා තියෙනවා. මොකද්ද ලග්නේ? ඔයාගේ කේන්ද්‍රසරහනේ ලග්නේ නම් සිංහ ලග්නේ. ඔය ඇයි මට සිංහ ලග්නේ දුන්නේ? නෑ ඒක මම කියන්නම් මං හිතට ජනක මහත්තයා වඩා හොඳයි මේ පරීක්ෂණ ඉඩ දීලා පටන් ගන්න එක. හොඳයි මම කියන්නේ. නෑ දැන් කේන්ද්‍රසරහනට අදාළව. හොඳයි. ඔව්. මං කියනවා. ඔව් දැන් මේ ලොකුවට බැලුවේ නෑ කියන එක සාධාරණ උත්තරයක් නෙවෙයි. කේන්ද්‍රසරහන හදලා බැලුවේ නෑ මම. ඔව්. ඔව් කියන්න ඔබ මා කියන්න. හරි. රවී 11 වෙනි මේ ටික ඉවර වෙනකම් මම හිතන්නේ යන වාහනේ ඉහළ ඉන්න බලන්න හොඳ ඊළඟට අපි යමු. ඔව් රවී 11 වෙනි සිටීම සම්බන්ධයෙන් පොතේ තියෙන තොරතුරු මේක පිටු බෙන්තොට හියුබර්ට් ප්‍රාන්ත මාතයි. හරි මට මොහොතක් දෙන්න සමා වෙලා අපි වෙලාව හරියටම කීයද කියලා බලලා ඉන්න. හොඳයි. දැන් අවස්ථාව තියෙන ඉඳික මතන. හරි මම කියාගෙන යන්නම්. මිත්‍රයන් සමග ඉතාම කුළුපගව ආශ්‍රය කරන අයකි සමාජයේට ඉතාම හිතවත්ය පොත්පත් ආදී ශාස්ත්‍රීය අංශයේ කෙරෙහි වැඩි කැමැත්තක් ඇතිවේ ඥානවන්ත අය ආශ්‍රයයට ලබා ගනී ගමන් බිමන් වලට ආසාව ඇති අයකි විනෝදයත් ප්‍රීතියත් උපදවන කටයුතුවත් ඕනෑ කරයි ඇසුරු කරන අයට තමාගේ හිතවත් භාවය ඉතා හොඳින් පෙන්වයි ලෝකය ගැනත් සමාජයේ තත්ත්වයන් ගැනත් උසස් අවබෝධයක් ඇතිකර ගැනීමට කැමති අයකි ජනප්‍රිය අයකුවේ උසස් ආදායම් මාර්ග ඇති කටයුතු පිළිවෙලක යෙදෙයි ආදායම් මාර්ග කීපයක්ද ඇතිවීමට ඉඩ ඇත්තේය සාහිත්‍ය කටයුතු හා පොත්පත් සංගරා ආදී කටයුතු වෘත්තියක් වශයෙන් උවද කළ හැකි තත්ත්වයකට ඇතිවීමට ඉඩ ඇත තව දිනවා ඉන්නක පළමු සමීර පොඩි වෙලාවක් මම හිතන්නේ පළවෙනි පළවෙනි හරි ඒ ටික අපි දැනට ඇති ඔව් ඊළඟට අපි ගමු සඳු චන්ද්‍රය නෑ මං කියන්නේ මහත්තයා අපිට ඉන්න දැන් ඔකට ඕකේ ඕ ටික කියවලා යනකොට 11 මාර වෙනවා නෑ නෑ අපිට පොඩි වෙලාවක් හිටි මං කියන්නේ ඒක නිසා ඔය රවි 11 වෙනේ ඉන්න එක කෑල්ල ගන්න නෑ ඒක විතරක් අපිට ගන්න බෑ කියන්නේ මන්දන්න ඒක විතරක් ගන්න බෑ නමුත් ඔය ඔක්කොම කියවන්න බැරුව යයි මෙතන ඕනේ අපි වැඩගත් නෑ නෑ අපි දැන් විශේෂ කාර්යයක් දීලා තියෙන නිසා කමන්නෑ කෙටි වෙලාවකින් අපි දෙන්න පුළුවන් නෑ අපිට මේ ටික කියවන විතරේ සමහරක් කියන්නේ ඕක ඉතින් ඉක්මනින් අපිට ඒක කියවන්න කියලා කියනවා මේ අපේ අනුද සිල්ලා මහත්තයා බුදුක බුදුක වෙන කෙනෙකුට අවස්ථාවක් දෙන්නත් බෑ දෙවෙනේ බුදනම් අපි ගමු බුද 10 වෙනින් හරි අපි හම් වෙන විදියට ගමු බුදු තියෙන්නේ හරි බුද බුද 10 නේ ඔව් එතකොට මේ සමීර අපිට මේකත් එක්ක මේ මොකද ඊළඟ එකට යන්න නම් අඩුතර බුද 10 වෙනින් කියනවා ඔව් ඉක්මනින් කියනවා හරි ක්‍රමානුකූලව වැඩ කරන අයගේ තරමක හිතුවක්කාර ගතියක් ප්‍රකාශව පෙනේ එහෙත් වැඩට දක්ෂය කොයි කෙනෙක් සමග වුවත් වැඩි හොඳක්වත් නොහොඳක්වත් ඇතිකර නොගනී එහෙත් කොයි හැටියෙන් නමුත් යමෙකු සමග අමනාප වී නම් නැවතත් සමග වීම ඉතා දුෂ්කරය අලංකාරයට විනෝදයට ප්‍රීතියට ඉවහලන දෙයට උපයයට ආසා කරයි නොනිසි කටයුතු කිරීමට පෙළඹෙන්නේ නැත අයුතු අසාධාරණ වැඩවලට ගරහයි ස්ථීර තත්වයක් ඇති වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට ලැබේ මම හිතා ඒ ටික ඇති අපි ඊළඟට යන් ඊළඟට කමක් නැති වෙන ජනකමත් තමයි වෙලාව නිසා මේ මම හිතන්නේ ඉතින් ඔව් දැන් ඔබතුමා කියන්න සිකුරු සිකුරු 10 වෙන්නේ සිකුරු 10 වෙන්නේ දිටි ඔව් සිකුරු 10 වෙන්නේ විනෝදේ සංගීතය ආදී කලාත්මක දේ කෙරෙහි වැඩි ලැබිකමක් දක්වා ස්ථීර අදහස ඇති අයෙක් වේ ආත්ම ගෞරවයේ සල්කා වැඩ කිරීම සිරිත වේ වෙහෙස මහන්සි වී කරන වැඩ වලට කැමති නොවේ එහෙත් දියුණු වීමට ආසා කරයි දුරබැහැර ගමන් බිමන් ප්‍රිය කරයි මේ කාරණා නිසා ඇතම් අවස්ථාවේ විවාහයෙන් නොඑක් විදිහේ ගැහැට විඳීමට සිදුවිය හැකිය අන්‍යයන් යටතේ ආරක්ෂාවක් වශයෙන් කිරීමට මැලි වෙයි බොහෝ විට නිදහස් අදහස් ගරු කරන අයකි තමා කරන දේ ගැන වැඩි විශ්වාසයක් ඇතිවේ තමා කරන දේ ගැන විශේෂ දක්ෂතාවයක් හා පුරුද්දක් ඇතිවේ යුක්තිගරුක වැඩ කිරීම නිසා ඉක්මනින් දියුණු විය හැකි නොඋනත් බොහෝ දෙනා පැසසුම් ලබා ඒ අනුව ක්‍රමයෙන් උසස් ඊළඟට අපි යමු හරි ඔමින් නමතුම අපි තව දෙකක් තියෙනවා මම කියන්නද දැන් ඔබ මූලික උපකල්පනයක යෙදෙනවා ඔය පොත ලියපු එක්කෙනත් හරියට ලියලා තියෙනවා කියලා
තේරුණාද මං කියන දේ? ඔය කුජ ඔය කිව්වේ සිකුරු දහවැන්නේ කියන එකනේ. ඔව්. ඔය සිකුරු දහවැන්නේ තියනවාද ස්ථිර ප්‍රේම සම්බන්ධයකින් විවාහ වීමට යෙදෙන්නේ නැහැ. අපි දැන් මේක කිව්ව නෑ මං අහන්නේ ඔක තියනවාද? නෑ මේ දැන් ඔක නෑනේ. ඔබට මම කිව්වා ඒකෙන් විතරක් නෙමෙයි බලන්න. ඔබට ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ජනමාත්‍ර මොකද නෑ? විනාඩියක් දෙන්න මට බාධා කරන්න එපා. මේත් කේන්දර බලන හැටි පොත මම නිකන් ආවේ නෑ වැඩසටහන. මමත් හොඳට ලෑස්තිලා තමයි ආවේ. ඔව්. එතකොට මේකේ තියෙනවා මේ විලියම් මහත්මයා ජේෂ්ඨ මේ ජ්‍යොතිෂවේදියෙක් එතුමාගේ පොතේ සිකුරු දහවැන්නේ තියෙනවා ස්ථිර ප්‍රේම සම්බන්ධයක විවාහ වීමට හේදේ කියලා නැහැ. මම විවාහ වුණේ ප්‍රපෝසල් එකකින්. එතනම වැරදි. ඊට පස්සේ තියෙනවා ඔබගේම ස්වයන් රැකියාවක් කරතොත් වඩා දියුණුවට යෙදේ. ඉතින් ඒ වගේ දේවලුත් මේකේ තියෙනවා. ඉතින් මේ 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 වගේ මේ ලීලා තියෙන ඒවා මේ දැන් සිංහල අග්නියේ හිමි කෝටි කීයක් මේ ලෝකේ ඉන්නවද? මේ කිව්වහම මේවා කාට හරි ටැලි වෙනවා. අනිවාර්යයෙන්ම ටැලි වෙනවා. දැන් මම කිව්වොත් එහෙම ඔබට ඔබ දෙවි කෙනෙක්ගේ සිහිය නගා ගන්න කියලා ඔබලාගේ බහුතරයක් විෂ්ණු හෝ කතරගම දියෝ සිහිය නගා ගන්න. ඉතින් මං කිව්වොත් එහෙම හිතුවේ විෂ්ණු ගැන නේද කියලා. ඔබ හිතයි ආ මං කොහොමද කිව්වේ කියලා. මේ වැ දැන් ඔය වගේම දැන් දැන් ඉතින් දැන් බුදු දහවැන්නේ කිව්වා. බුදු දහවැන්නේදී කිව්වා. ඊට පස්සේ රවි 11 වැන්නේ කිව්වා. ඉතින් මේකේ මට මං හරි ආසයි කියනවා නම් මේ රවි 11 වැන්නේ ඉන්නකොට කොහොමද මම දැන් උදාහරණයක් හැටියට මම අහංකාරයි කියමුකෝ. එහෙම නැත්නම් මම බුද්ධිමත් කියමුකෝ. මගේ බුද්ධිමත්භාවයේ රවි 11 වෙනියේ ඉන්නකොට කොහොමද තීරණය කරේ? මේක කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. මේ හුදු මනක් කල්පිත ඩ්‍රාමා එකක නිකන් එක මේ කියවිල්ලක් විතරයි. හරි. එච්චරයි. ඒ කතාවත් එක කොහොමද එක දැන් ඔබතුමාගේ විශේෂ කාර්යයක් වෙන්න ඕනේ අතරේ. ඔව්. නැහැ මගේ බුද්ධිය සඳහා වැදගත් වෙන ඥාන මේ මෞකස තුල තිබියදීම දැන් මේ වැඩිලා ආපුවා මේ. එතකොට දැන් මං එළියට ආවට පස්සේ කැරකෙන පැයට කිලෝ මේ නිකන් හිතන්න එපා. සූර්යාගේ ගමන් වේගය ඔබ දන්නවද? සූර්යා ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 8,28,000ක වේගයකින්. තප්පරයට කකිලෝමීටර් 220ක් යනවා සූර්යා. ජනක මහත්තයා දන්නවද ඒ වේගයෙන් අපිත් යනවා කියලා? නෑ නෑ අපි යන වේගය පැයට කිලෝමීටර් 1,40,000. ජනක මහත්තයා සූර්යා යද්දි සූර්යාගෙන් අපි නැත්තම් සූර්යාගෙන් අපි ඈත් වෙන්නේ පැය 8,00,000ක්. අපි තේ සාපේක්ෂ වේගයෙන් අපිත් යනවා. එතකොට දැන් ඔබ යන වේගයෙන්ම මම යනවා නම් ඊට සමාන්තර වේගයක අපි කියමු ඔබට මට පහර දෙන්න පුළුවන් අපි කියමු අඩි 20ක් දුරදී සමීරය. ජනක මහත්තයා යන වේගයෙන්ම අඩි 20ක් පස්සේ මම එනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒක ඒ කියන්නේ නමුත් මමත් කැරකෙනවා නේ ඔයා වටේ පැයට කිලෝමීටර් 1,70,000ක වේගයෙන්. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මේ සමීරය දැන් අපිට මේ වගේ ඉතිරි වගේ උත්තර දෙන්න. ඔව්. දැන් ප්‍රේක්ෂක බලන් ඉන්න දැන් මේ විශේෂ කාර්යයක් ඔබතුමාට කරන්න කියලා අපි කිව්වා. දැන් මේ මිනිස්සු බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඔව් සංක්ෂිප්ත කරලා කියවනවා හරියට. අපි සංක්ෂිප්ත කරලා අපිට ඒ කියන්න බැහැ. කියන්න පුළුවන් හන්ද. ඔව් ඔව්. හරි මොකද වෙන්න ඕනේ? ඊළඟට අපි මේ කුජගුරුට ගිහිල්ලා ඉතින් එහාට අපි කතා කරමු. අපේ දෙකට ගිහිල්ලා. ඔව්. හරි. කුජ එතකන් මේ ටිකක් කතා කරනවා නා. ඔව් නෑ අපි ඔව් ඒක ඉතින් වැදගත් අපි හැමදුරම නේ දැන් හතර කේන්දරේ වගේ දැන් ওই කාලට කොච්චර කාලයක් අපිට හයවැන්නේ කුජ හයවැන්නේ කියවන්නකො එහෙනම් කුජ හයවැන්න ඔව් මගේ කුජ හයවැන්නේ නේ මේකට මේ කුජගේ උච්ච රාශියයි ඔබ සියලු දෙනාම හොඳට අහගන්න එක මේ කුජගේ උච්ච රාශියයි මේ සිටි කුජගේ බලය බොහෝ විට සිංහ ලග්න හිමියාගේ දේපළහ ඉඩකඩම් පිළිබඳ දියුණුව වැඩි කරයි හිතුවක්කාර ගතියක් ඇති කරයි පාලනෙහි දක්ෂයි තම හිතන දෙයට වඩා අන්‍යයන්ගේ මතය ගරු කරන සිරිතක් ඇත්තේ නැත. බලහත්කාරකමින් හෝ තම අදහස් ඉටු කර ගැනීමට කල්පනා කරයි. මේ නිසා බලවත් සතුරු පක්ෂයක් ඇතිවීමට ඉඩ ඇත්තේය. ශරීර ශක්තිය දියුණුවේ. උගත් කමින් කටයුතු කරනවාට වඩා ධනයෙන් බලයෙන් කටයුතු කර ගැනීම සිරිතය. දේපල කෙරෙහි ඇති කරන අවුල් තත්ත්වයක් නිසා බොහෝ විට මව්පාර්ශවයේ ඥාතීන්ගෙන් කොටසක් විරුද්ධ වීමට ඉඩ ඇත්තේ ස්ථානගත දෙයක් පිළිබඳ විශාල අර්බුදයක් සාදාගන්නේ ආගම් ධර්මයට ලැබි අයෙක් නොවේ. පළමුවෙනි දෙයක් මේ මට හිතෙනවා මේ අනුජ් මහත්තයා හිතලා කිව්වද නැහැ. දැන් ඇත්තට ඔන්න බලන්න මේ දැන් මේ පොතේ තියෙනවා කුජ හයවැන්නේ තියෙන දේවල්. බොහෝ දුරට ඉවසීම නිසා කරදර බාධක වලින් මගහැරීමට පුළුවන්. දැන් අර කීප එකට විරුද්ධ දේ. ඉගෙනීම දුර්වල වීමට හෝ කඩා කප්පල් වීමට පුළුවන් මේ වගකීම කියන්නේ මේ පොතේ තියෙන දේ. ඊට පස්සේ දිනවා ආර්ථික තත්ත්වය එතරම් යහපත් ලෙස නොපෙනේ. ඈ මව්පිය උරුමේ නොලැබීමට දැන් මගේ තාත්තා අවුරුදු 70ක් පැනලා තාම තාත්තයි අම්මයි දෙන්නමත් ඉන්නවා. ඉතින් එතකොට මොකද්ද මේ කුජ හයවැන්නේ වශයෙන් මේක විස්තර කරන එකත් අරකේ විස්තර කරන එකත් අපි කෝකද ගන්න මේ මිනිස්සු Tamanට හිතන දේවල් මේ වෙලාවේ ලියනවා. මේවා කිසි දවසක විවේචනයට ලක්ුණේ නැහැ. මේ වගේ බොහොම තදින් විවේචනයට ලක්ුණේ නැහැ. ඒ හින්දා ඉන්දික තොටවත්ත මහත්තයලා නිරුපද්ධිතව මේක කරගෙන ආවා. නමුත් ඉදිරියේදී මං හිතනවා මේ අපේ ජනතාව ආධ්‍යාත්මික අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ ආර්ථිකයෙන් දියුණු වෙනකොට
ප්‍රධාන ඉලක්කේ තොටවත්ත මහත්මයා වෙනවා නම් මේ අවස්ථාවේ දැන් ඔබතුමාට දැන් ප්‍රශ්න කරන්න ඕනේ සමස්ත ජ්‍යොතිෂ්‍ය පාර දෙන්න විය යුතුයි ඒක අංක එක මොකද පුද්ගලික වශයෙන් ඉන්දිකට පාර දෙන්න එපා සමස්ත ජ්‍යොතිෂ්‍යයට පාර දෙන්න ඒක විශේෂ ඉල්ලීමක් සමා වෙන්න දැන් මේ මොහොතේදී දැන් ඉන්දික තොටවත්ත මහත්මයා ගන්නේ මේ ප්‍රශ්න කරන්නේ ජනක ජයසූරිය මහත්මයා දැන් අපේ ඉලක්කයක් වෙනවනේ මෙතන එතකොට දැන් යම් කිසි අදහසක් එනවනේ දැන් ඉන්දික තොටවත්ත මහත්මයාත් මේ පොත්වල තියෙන දේවල් සියල්ලක්ම ආශ්‍රයෙන් කරන්න කියන එකේ ඒක ඔබතුමා පැහැදිලි කළා දැන් ඉස්සෙල්ලා ඔව් දැන් අතනම මේ කියනවා දැන් ඔය එහෙම ලක්ණයන් ලියපු ලංකාවේ පොත් සෙට් ගොඩක් තියෙනවා හැබැයි දැන් ලංකාවේ ඕනනම් කෙනෙක්ට වෛද්‍ය විද්‍යාව ගැන පොතක් ලියන්න පුළුවන් සමීර නමුත් ඒක මේ විශේෂයෙන්ම ලංකාවේ ලක්ෂණ සම්බන්ධයෙන් සියලුම මේ සම්භාවනීය ජ්‍යොතිර්වේදීන් පිළිගන්නා ග්‍රන්ථ පෙළ තමයි හිබටරන් මහතේ පොත් පෙළ. ඒ සම්බන්ධ ජ්‍යොතිර්වේදීන් අතර විවාදයක් නැහැ. ඉතින් ලංකාවේ එහෙම මම ඔබතුමාට ඕන පේමන්ට් එකේ ලංකාවේ තියෙන ලක්ෂණ ලියපුවා. දැන් අපි දන්නවා වෛද්‍යවරු පස් දෙනෙක් කතා ගන්න අවස්ථාව දෙමු. ඉන්න චුට්ටක් ඉන්න. වෛද්‍යවරු පස් දෙනෙක් තේරුම් ගන්න ගොඩක් යන වායිමයා විතරයි කතා කරන්නේ. ඒක පොඩ්ඩක් ඉන්න. වෛද්‍යවරු පස් දෙනෙක් ක්ෂයරෝගය ගැන පොත් ලිව්වොත් ඒ පස් දෙනාගෙන් පොත්වල අඩංගු කරුණු එකයි. නෑ නෑ පහක් වෙනවා. විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙක් කතා කරලා පස් දෙනා ඔබට පහක් දෙන්නම් අශෝක ලංකාවට ගෙන්න සෑම ඔය ග්ලූකෝමීටරම වැරදි ඒක මම ඔප්පු කරන තමයි සීනි පරීක්ෂණ කියන්නේ නමුත් එදා විද්‍යාකලපතුමාත් ආවේ නැහැ ඒ දිස අපිට මේ පරීක්ෂණය හරිපැතර ගේන්න බෑ ලංකාවට ගෙන්නන සෑම උපකරණයක් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමීර හරිද ඒ නිසා බටහිර වෛද්‍යවරු පැහැදිලි මෙවැනි චෝදනාවක් කරනවා නම් ඒක බටහිර තාක්ෂණයට සහ බටහිර වෛද්‍ය ක්‍රමයට සහ බටහිර ඖෂධ වලටත් ඒ චෝදනාව ඒ විදිහටම පවතිනවා ජ්‍යොතිර්වේදයට ගේනවා නම් ඒ නිසා හාමුදුරුවෝ කියනවා අපි එකතු වෙන්න වෙනවා අපේ එකම පරම චේතනාව වෙන මොනවත්ම නෙමෙයි මේ අපි එකතු වෙලා බටහිරින් හෝ හෙළයන්ගේ හෝ ඉන්දියාවේ හෝ මොන කෙහෙම්මලකින් හරි කමන්නේ මේ රටට මේ ජාතියට මේ ආගමට කිසිදු අවඩක් නොවන දෙයක් නිර්මාණය කිරීම පමණයි නෑ ඔබතුමාගේ අදහස පැහැදිලි ඔබතුමාගේ අදහස පැහැදිලි ඉන්දියාවෙන් ආපු බෞද්ධ ආගම ගැන මොනවද ඉන්දියාවේ ඉන්දියාවෙන් ආවත් හොඳ දේ වෙනද නරක දේ බහැර කරනවා හරි සමා වෙන්න දෙන්න නෑ ඔබතුමාත් තින් මගේ අදහස් ප්‍රකාශ කරන්න ඕන. හේතුව දැන් ජනක ජයසූරිය මහත්මයා එක ජ්‍යොතිර්විද්‍යා ග්‍රන්ථයක එක ලක්ෂණ ටිකක් කියනවා. මේ ඉන්දික තොරවත්ත මහත්මයා ගැන ආපු ග්‍රන්ථවල වෙනත් යම් යම් අසමානතා තියෙනවා. එතකොට ඔය ජ්‍යොතිර්විද්‍යාවට සාපේක්ෂවනේ රංජන රාමනායක මහත්මයා එතකොට අපේ ජනක ජයසූරිය මහත්මයා. එතකොට වෛද්‍ය විද්‍යාවෙත් අවුරුදු පතා නැත්නම් මොහොතින් මොහොත පවා පර්යේෂණවල ප්‍රතිඵලයන් වෙනස් වෙනවා. එතකොට එක් රෝගයකට ගත්ත ප්‍රතිඵලය නෙමෙයි තව කාලයකදී තියෙන්නේ. ඔබතුමාට අවුරුදු 10කට කලින් එක්තරා රෝගයකට ගාප ඉන්ජෙක්ෂන් එකක් අද ගැව්වොත් ඔබතුමා මැරෙනවා. නමුත් ඔබතුමා යම් වෙනස්කම් තියෙනවා. ඔබතුමා පොඩි අඩුවක් එක ඒක කියන්නේ. ඔබතුමා කියන මම මේ කතාව ඔබතුමා දැන් කිව්වට මම මේ කතාව ඊටම කලින් කියපු දෙයක් ඔබතුමා දැන් කියන්නේ. මොකද්ද? විද්‍යාව හැම විටම දිනෙන් දින දියුණුවන්නේ පැරණි ඥානය වඩා විශිෂ්ට වූ දෙයකින් මම ඒක ඕගලන්ට මතක කරා ඕගල මතක තියාගත ඇති මම කිව්වා හැම විටම විද්‍යාව කලින් තිබුණ දැනුම වඩා විශිෂ්ට වූ දැනුමකින් හැම විටම විශිෂ්ට වූ දැනුමකින් විද්‍යාව විස්ථාපනය වෙන්නේ ඒක නිසා නමුත් මං අහනවා ජ්‍යොතිෂ විද්‍යාව නමුත් මං අහන්නේ ජ්‍යොතිෂයේ කුජ හය වැන්නේ ඉන්න කොට විද්‍යාව වෙන බුදුදහම පමණයි ඔව් දැන් ප්‍රශ්නේ ජනක මමත් එක්ක ඇතිවෙච්ච ගැටලුවක් නේ මමත් එක්ක ඇතිවෙච්ච ගැටලුවක් නේ දැන් ඔතන වෙන්නේ දැන් සමහර වෙලාවට දැන් ওই විදිහටම සමහර කෙනෙක් ජ්‍යොතිර්විද්‍යාවේ හරි නිවැරදි ආකාරයේ පලාපල කියපු කෙනෙක් ඉන්න පුළුවන් මම උදාහරණයක් කෙනෙක් ලාභ ලැබීමේ චේතනාව ඇතුව විවිධාකාර වූ පොතපත ලියනවා වෙන්න පුළුවන් ඒ මත යැපිලා ඒ මත යැපිලා කියන දෙයක් කොහොමද අපි තර්කානුකූලව හෙළිදරව් කරන්නේ දැන් වෛද්‍ය විද්‍යාවෙත් යල් පැන ගියපු අදහස් දක්වන කට්ටි ඉන්න පුළුවන් නේ යල් පැන ගියපු අදහස් දක්වන ඉන්නවනේ ඒක අවස්ථා දෙමු අපි ඉන්දික මාත් අවස්ථා දෙමු මේක කොහොමද අපි පිළිගන්නේ අනිවාර්යයෙන් ඒ කියන්නේ තර්කයට ගෝචර වී යුතුයි කියන්නේ ඔව් ඔබතුමා කියන්නේ මට අවස්ථා අර ප්‍රශ්නෙට මම කියන්නේ හැදුවේ මේ ප්‍රකාශය වගේ මම ගන්නවා ජේෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහත්තයා කකුලේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ජනක මහත්තයා ඔය කියන වෛද්‍යවරුන්ගේ අනෝෂ් මහත්තයා දෙන්නෙක් කියලා තිබුණා ඔපරේෂන් කරන්න කියලා එක්කෙනෙක් කියලා තිබුණා කිමෝතෙරපි කරන්න කියලා එක විශේෂඥ වෛද්‍යරෙක් කියලා තිබුණා මුකුත් කරන්න අවශ්‍ය නැහැ කියලා අන්තිමට එතුමා සුවුණේ ආයුර්වේද රස වෛද්‍යවරයෙක්ගෙන් එහෙම කොහොමද මත වෙනස් වෙන්නේ වගකීමෙන් කියන්නේ ඒක මැනේජ්මන්ට් ප්ලෑන් එකේ ප්‍රශ්නේ ඒක එහෙම වෙනවා ඒක ඕගොල්ලෝ දැන් එහෙම වෙන්න පුළුවන් නේ මහත්තයා නෑ ඒක නෙමෙයි මම කියන්නේ ඕක කොහොම වෙන්න බෑනේ අයබරි
කුජ 6 වෙන්නේ නම් කුජ 6 වෙන්නේ තමයි. කුජ 6 වෙන්නේ උනට මේ දෝෂ බංග කරනවා කියලා කොහොමද දන්නේ? නෑ එකම 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 බංග කරනවා කියන මගේ නෑ නෑ ලෝක හැම විශේෂකම ඔබ ඔබ දන්න දේ තමයි දෝෂයෙන් ගන්න න්‍යාය ධර්ම ඇත්ත. හොඳයි සීල දෙනාට අපි අවස්ථාව දෙන්න. සීල දෙනාට අපි අවස්ථාව ලබා දෙන්න. දැන් මේක ඇත්තරෝ මේ දැන් දැන් ජනමාත්‍ය තෝරගත්ත පොත වැරදුනා. අපේ මාතෘකාව මතකද? අපේ මාතෘකාව හඳහන සමග තමයි ඉරණම කතරම් දුරට ගැලපේද? අපි මාතෘකාව තුල ඉන්නවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපේද කියන මාතෘකාව ඔස්සේ තමයි නොපෙනෙන මාන්‍ය තුල අපි ඉන්නේ. නමුත් යම් යම් අවස්ථාවන් වලදී විවිධ මතවාදයන් ඇති වෙන්න පුළුවන්. යම් යම් මත ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. නමුත් සංවාදයක සාමාන්‍ය ස්වරූපය සහ සාමාන්‍ය ස්වභාවය ඕකයි. නමුත් අපි පුළුවන් තරම් දුරට මෙය සාධනීය ලෙස තර්කයට ගෝචර කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉන්දික තොටවත්ත මහත්මයාට අපි දුන්නා රංජන රාමනායක මහත්මයාගේ සහ අපේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාගේ අඳහන් අපි ඉක්මනින් ඒ බලාපොරොත්තු අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න තියෙන නිසා අපි රංජන මහත්තයා එක දැන් අපි ගමු මේ ජනක මහත්තයා කතේ රවි ගෙන්නේ. ඔව්. රංජන මහත්තයා රවි ඉන්නේ. රවි එකේ මං හිතන්නේ මං හරි රංජන මහත්තයා. ඔව්. හරි. බලමු රවි ලක්ෂණේ තියෙන එක. ඔව්. ඉරු ලග්න භාව විසිරි කුඹ හිමියා හිමියෝ පරාර්ථයම ගරු කරන කොටසක් වීමට හේතු වේ. පරල් බුද්ධියක් සහිත පෘතුල අදහස් දරන්නන් වශයෙන් හැඳින්විය හැකිය. බොහෝ දෙනා ආශ්‍රය කරලා සමාජයේ හැම තලතිරෝ උදවිය ගැන සෑහෙන තරමක අවබෝධයක් ඇති කරගනි. විශ්වාසවන්ත ගතියේ දිනා ගැනීමට සෑම විටම උත්සාහ දරත් ඇතැම් විට සමාජවාදී අදහස් දරන්නන් වශයෙන් මේ අය හැඳින්විය හැකිය. වැඩි දෙනා එල්බගෙන සිටින අදහස්ම අනුමත කරන්න නොවෙති. සමාජ ධර්මයන් රටට අවබෝධ කර දීම හසල බුද්ධියක් ඇති බව පෙනේ. සමාජයේ දූෂිත දැනවලට මෙවැනි අය පහර ගැසීමට පසුබට නොවෙති. එසේම සමාජයේ වැඩි දෙනා කැමැත්ත තමා කරේ යොමු වන ලෙස කටුතු කිරීමටද දනි. සමාජ දර්ශනය තේරුම් ගැනීමට බොහෝ පොත්පත් කියවයි. ජීවිතයේ මුල් කාලය තුළ හිතුවක්කාර ලෙස හැසිරේ. තමාගේ මතයෙන් මිස වැඩිහිටි ගුරුවරු ආදීගේ වුවද බහා පිළි නොගනි. වරින් වර ඔළුවේ උෂ්ණාධික බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතු පිළිවෙලක්ම ආරක්ෂා විය හැකිය. හරිද ඔය කියපු ඒවා? වැඩියෙන් කිව්වද අඩුවෙන් කිව්වද සාමාන්‍ය මධ්‍යස්ථනක තියෙනවද? තව ටිකක් කියන්න. මේ අනුව සෙන්සුරු හත්වැන්නේ භාවයේ වීමෙන් රජුන් නොතකන විරුද්ධවාදීන් ගැන බිය නොවන අභිමත වැඩ කරන්නා වූ අයකු වන්නේ තමාගේ උපත පියාට එතරම් මම මේ උදාහරණ ඇත්තට මේක මේ එක්සැම්පල් එකක් හිතේ ගන්නේ මේ සමීර මේක මේ මම ඔබට කලිනුත් කිව්වා ජෝතිෂාර හුබර්ට් නන්ද මහත්තයා එතුමා තමයි ඇත්තට මේ ඔය ලග්න සම්බන්ධව මේ පිළිගත හැකි ක්‍රමවේදයකට මේ ග්‍රන්ථ සකස් කරේ දැන් ඇත්තට ඔබටත් ලියන්න පුළුවන් කියන බලන හැටි කියන නමුත් දැන් ඕනම විශේෂක යම් ග්‍රන්ථයක් ඒ විශේෂඥ පිළිගන්නා ග්‍රන්ථ වෙන්න ඕනේ මේ හුබර්ට් නන්ද මහත්තයාගේ ග්‍රන්ථ ලංකාවේ සියලු ජෝතිරේදීන් පිළිගන්නවා ලංකාවේ ඔබන් කිව්ව පේමන්ට් එකකට ගිහලා ගේදවලනේ පොත් හොයාගන්න පුළුවන් හැබැයි මේ ග්‍රන්ථ පිළිගත හැකි ගන්න අපි කොළඹ මහත්තයා ඊළඟට යනවා මේ පරීක්ෂා කරන්න. ඔව්. මේකේ බලන්නේ වෙනමකුත් මේ ජෝතිෂ සිද්ධාන්ත කතා කරන්න කලින් මේ කියවෙන කාරණා යම් මේ බලන්නේ ඉතාලම සරලව. ජෝතිෂ ගැන ඊට මම හිතා රංජන මහත්තයා ජෝතිෂ ටිකක් දන්න හින්දා දන්නවා. ඉතාලම ඊට ඉතා ගැඹුරු එකක්. නමුත් සලකා බැලිය යුතු හෝ යමක් තියනවද කියන එක බලන්නයි මම මේ ටික ගන්නෙ. ඔව්. දැන් ඔබතුමා මට කෙටියෙන් කියන්නකෝ දැන් සලකා බලන්න ඕන තරම් දෙයක් තිබුණාද ඒකේ? හරි දෙය කියපු දේවල් අඩුද වැඩිද කියලාත් මම හෙවේ. ඒටි අපි පොතේ තමයි බලන්න දෙන්නත් පුළුවන්. දැන් මේකයි මම ධර්ම මතය ඒ ගැන දැන් මේ රවි එකේ ඉන්න. හා ඒ වෙලාවට ඉපදෙච්ච අනිත් අය. ඔව් රවි එකේ ඉන්න දැන් අපි සාමාන්‍යයෙන් ඉන්දියාවේ ඉන්නවනේ බිලියන් 125ක්. ඔව් මට හැමෝම හරි ඇති. ඔව් කෝටි 125ක් ඉන්නවා චීනයේ ඉන්නවා 136ක් නේද අපි හැමෝම 136ක් වගේ ඉන්නවා. එතකොට දැන් චීනයේ මේ රවි එකේ ඉන්න කීයක් ඇද්ද? එතකොට ඉන්දියාවේ මේ රවි එකේ ඉන්න කීයක් ඇද්ද? ලංකාවේ මේ 2 කෝටි 20 ලක්ෂයේ රවි එකේ ඉන්න කීයක් ඇද්ද? මම මේක මට සාපේක්ෂව හරියන දේවල් තියෙනවා, වැරදි වෙන දේවල් තියෙනවා මම පිළිගන්නවා. මම ගවේෂකයෙක් ඇටිට මම මේ කාටවත් පහර ගන්න මේ ආයේ මම මැද ඉඳන් කතා කරන්නේ. දැන් මේ වගේ දැන් සමහර විට අපි ජෝතිර්වේදින් කියනවා මේ මිනිස්සයා හරි හිත හොඳ මිනිස්සෙක් නැත්නම් කියනවා කවදාවත් හොඳක් කළොත් හොඳක් කරලා හොඳක් අහන්න බෑ. ඒ වගේ දේවල් කියන්නේ. ඒතකොට දැන් මෙතනත් කියනවා
නායකත්වයේ දරන දරන්න කැමති නායකත්වයේ පිටලා තියෙනවා. ඉතින් මේ වහන්න කවුරු කැමති? නමුත් මම දෝෂයක් කියනවා නෙමෙයි. දැන් මම කියන්නේ දැන් මේ දැන් ලග්න 12 පලහපල කියන අපේ හාමුදුරුවනේ පත්තරේ. දැන් එතකොට ඒක එක එක පත්තරයක තියෙනවා කුම්බ ලග්න හිමියන්ට ඔබට ලොතරැයි දිනුමක් හිමි. දැන් ලොතරැයි දිනුමක් තියෙනවා අද. ඉතින් කුම්භ ලග්න හිමියෝ ඉන්නවා 2,20,00,000 සාමාන්‍ය ලක්ෂ 25ක්. 2,20,00,000 ලක්ෂ 25ක් ඉන්නවනේ. දැන් ලක්ෂ 25ට මද සුයිප්පයක් ඇදෙනවා නේද කියන්නේ. ආයි ඒක 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 පුදුම වැඩක් නේද? එතකොට ලක්ෂ 25ක් සුයිප්ප දෙන්නේ නැහැ නේ ලංකාවේ. දැන් එතකොට එහෙම කෙලින්ම ලියලා තියෙනවා. එතකොට මම දන්න ජෝතිර්වේදි පුවත්පත් print කරන මේ මේ කතුවරෙක් මට කිව්ව දෙයක් එකවරක් එක සුමානක ප්‍රතිපලයේ ඒ පලාපල දෙන්න බැරි වුණා. බැරි වුණාම කතා කරපුවා මේ ජෝතිර්වේදියාට කිව්වා අර සුමාන තුනකට ඉස්සෙල්ලා දාපු එක දාන්න. ඒකම දාන්න කියලා. ඉතින් මං කියන්නේ මේකේ මේ 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 අද මාතෘකාවට අනුව කතා කරන්න සමාන. ජ්‍යොතිෂයේද මාත්‍ය කලාවේද? ඒක උඩ ප්‍රශ්නයක් තියෙනවා. දෙන්නගෙන් ප්‍රශ්නයයි ජ්‍යොතිර්වේදී අයියා නම් කිව්වනේ. දෙදෙනාම ඉන්නවනේ ඉන්දික මහත්මිය මෙතන. ඒ විතර නෙවෙයි ලංකාවේ පත්‍රවල ඔබ කිව්ව කතාව මම එකයි ලංකාවේ පත්‍රවල ජනක මහත්මයා පත්‍රයේ වැඩ කරපු ඉඳන් දන්නවා ඇති. ලංකාවේ පත්‍රවල සමහර වෙලාවට පත්‍ර කලාවේදී ලග්න බලාපොරොත්තු ලියනවා. අන්න ඒකයි. සහ එඩිට් කරනවා. ඉතින් දැන් අනිත් එක දැන් පහුගේට් එකේ ඉන්දික මහත්මියෝ දැන් මේ ජ්‍යොතිර්වේදීන් ඇවිල්ලා කිව්වා ඔළුවට වෙඩි තියා ගන්නවා. මම මේක කිව් මේ දේ සනාථ වුණේ නැත්නම් මම ඔළුවට වෙඩි තියනවා ගෝල් ෆේස් එකේ ඇවිල්ලා බඩ කපා ගන්නවා. දැන් මේවට දඬුවමක් ආවේ නැහැනේ. මේ අය ප්‍රසිද්ධ ප්‍රකාශ කරනවා මගේ මේ අනාවැකිය සඵල වුණේ නැත්නම් මම ඔළුවට වෙඩි තියා ගන්නවා මම බෙල්ල කපන් මැරෙනවා කියලා කියනවා ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවට ඇවිල්ලා. නමුත් මේකට මොකද්ද දඬුවම? ජනතාවට නෙමෙයි. දැන් හැබැයි අනාවැකිය කියලා කියන්නේ සම්භාවිතාව මතනේ. යමක් යමක් සම්භාවිතාව මත කියනවා. ඔව් ඒක කියනවා වගකීමෙන් කියන්නේ කියලා කියනවා. ඔව් කියනවා. මාතෘකාව පොඩි ප්‍රශ්න කරන කමන්නේ නැහැ. දැන් ඔබතුමා ඒ කියන්නේ දැන් තමන්ගේ බෙල්ල කපා ගන්නවා කියන එක මිනිමරු කට චෝදනාවකට කරලා නේ කියන්නේ ඔබතුමා. නෑ නෑ මම කියන්නේ දැන් ඒ ජනතාව රැවටීම අපි තු M17 කියන යානය ගැන සමහරවිට මම ඇහුවේ දැන් ඔබතුමා කිව්වේ දැන් කිසියම් පුද්ගලයෙක් තමන්ගේ නම උපදමීම පිණිස කියනවා ජනතාව රැවැට්ටීමට මම මේ අනාවැකි හරිගෙන තමයි බෙල්ල කපා ගන්නවා කියලා. එතකොට ඔබතුමා කියන නීතියක් මේකට ගේන්න ඕනේ. ඔව්. එම බෙල්ල කපා ගන්නවා කියව ප්‍රකාශයට අදාළව. හරිනේ? එතකොට ඥානසාරාමතුරු මරණවා කියලා අසස්සාලේ කියපලා ඔබතුමා නිහඬ වෙලා හිටියනේ පාර්ලිමේන්තුවේ. නෑ 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 මම කව. දැන් ඔබතුමාගේ ප්‍රකාශය මම දැක්ක වීඩියෝ පාටේ දැක්කා. මම ඔබතුමා එක්ක එතනදී ඉන්නවා. මම වගේ කියන්නේ කාටවත් කියන්න බෑ කාවත් මරනවා කියලා. මම කියන්නේ ඒ දැන් ඔබතුමා දැන් අපි දේශපාලනේ කතා කරන්නේ නෑ කියලා මෙතන කතා කරන්නේ. ඔබතුමා අහපු ප්‍රශ්න මම අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. දැන් මම වගේ කීමෙන් කතා කරන්නේ. අපි දැන් ඥානසාර ස්වාමීන් වහන්සේලා එක්ක මම වැඩ කළා ශරියා නීතිය ගැන බද පෙරදිග අර ස්වාමීන් වහන්සේ මේ කියන්න ඕන අපේ තුංගසිරි අම්පාරේ බුදු පිළිමයකට වන්දනා කරන්න කියලා කසපාර හරියක් දැන් අපේ මේකෙදි අපිට අපි එකග වෙන අවස්ථා තියෙනවා අපේ හාමුදුරුවනේ නෑ දැන් ඔකට නොවන අවස්ථා තියෙනවා ඉතින් ඒ කියන්නේ අප නමුත් අපි මැද පෙරදිග ඒ වගේ දේවල් වෙද්දි අපි එකග වෙන දේවල් තියෙනවා නමුත් කාටවත් කාටවත් කියන්නට බෑ සමාවෙන්නවත් මරනවා කාවත් අපිට පුළුවන් අපිට පුළුවන් ඒ වගේම ඥානසාර හිමියන්ටත් බෑ කාවත් මරනවා කියන්නේ ඉක්මනින්ම බෝව මුඩ ගහන්න බලාපොරොත්තු වෙනවා මම මම හඳහන සමග ඔබේ ඉරණම කතරම් දුරට ගැලපේද කියන කාරණාව තුළ අපි නොපරිණාමණය සමග එකතු වෙලා ඉන්නවා. ඔබ බොහෝ දිනක අපිත් එක්ක එකතු වෙනවා. ප්‍රතිචාරත් ඒ අතරතුරේ ලැබෙමින් පවතින අපේ නිෂ්පාදන අංශයට වැඩසටහන අංශයට. අපි විද්‍යා කුලපති මහත්මයාට තමයි යොමු වෙන්නේ. ඔබතුමා මනෝවිද්‍යානුකූලව මේ කාරණාව කොහොමද අපිට මේ කෙටි කාල සීමාව ඇතුළේ පැහැදිලි කරලා දෙන්නේ කුලපති මහත්තයා? අතනම අද ගොඩක් සාකච්ඡාවට භාජනය වුණා. නමුත් අපිට මේ කාල සීමාව මැදි මේකේ හරි අර්ථකථනයකට එන්න. නමුත් අපි මනෝවිද්‍යාත්මක පැහැදිලි වශයෙන්ම දකින්නේ මේක මිනිසුන්ගේ විශ්වාසය මත පදනම් වෙච්ච හුදෙක් මායාවක් පමණයි. මිත්‍යාවක් පමණයි. පැහැදිලි වශයෙන්ම මෙතන කිසිම සත්‍යක් නැහැ. මේක මිනිසුන්ගේ විශ්වාසය මත මිනිසුන් විසින් තමන්ගේ යටිසිතට කාවද්දගත් ස්වයං යෝජනාව මත සිදුවනව ක්‍රියාවලියක් විතරයි. නමුත් යම් කිසි කෙනෙක් කියනවනම් නෑ අපිට ඕන තරම් උදාහරණ තියෙනවා අපේ ජීවිතේ මේ හඳහනත් කියපු දෙත් අපිට ජීවිතේ වෙච්ච දේවලුත් අත්දැකීම් තියෙනවා කියලා. නමුත් ඒ උත්තර දෙන්න ඕනම වෙලාවක අපි ලෑස්ති. මොකද ඒ හැම දෙයක්ම වුණේ කොහොමද කියන එක මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමට ඇත්තටම මනෝවිද්‍යාතුල පිළිතුරක් තියෙනවා. ඉතින් ඒක නිසා පැහැදිලි වශයෙන්ම කියන්න තියෙන්නේ ජ්‍යොතිෂය කියලා කියන්නේ මම දකින්නේ හුදෙක් මිනිසුන්ගේ සිතට තමන් විසින් දාගන්නා වූ ස්වයං යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ ඉදිරි ගමන හැඩගස්ස ගන්න පිරිසක් විසින් අනේ මේක හරි ගියා කියලා ව්‍යාප්ත කරනවා. අන්නේ පිරිස විසින්
සමාජගත කරන මිත්‍යාවක් පමණයි. හරි. එතකොට වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයා. අත් වශයෙන්ම විද්‍යාඥපති කිව්වා වගේම ජ්‍යොතිෂය කියන්නේ හුදු මනක්කල්පිත නිර්මාණයක් පමණයි. මෙහි සත්‍ය අසත්‍යතාවේ හොයන්නටත් හිතන්නවත් බෑ. මොකද ඒක ඒතරම්ම දුර්වල විෂයක්. නමුත් අපේ හදවතට ලං කරලා තියෙන නිසා ඒකෙන් ඈත් වීමේ නොහැකියාවකින් අපි පෙළෙනවා. දැන් ඒ ලෙවල් විභාගේ ළඟයි. තමන්ගේ කේන්දරේ බලා ගන්න පිරිස බොහෝයි. ගිහිල්ලා කේන්දර බලලා එහෙම වැඩක් නෑ. අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ වැඩ කටයුතු නිවැරදිව කරන්න, හරියට කරන්න, හරි දේ කළොත් ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේමයි විභාග අපි දකිනවා අමතුමනේ විභාග ඉවරනට පස්සේ තමන්ට උගන්වපු ගුරුවරුන් කඩල ගොට්ටක්වත් අරන් දෙන්නේ නැති ළමයි ගිහිල්ලා දහස් ගණන් වැය කරලා තමන් බාර වෙච්ච දෙවිවරුන්ට බාර ඔප්පු කරනවා. ඒත් ඒ අසරණ තත්ත්වයට පත් වෙන්න එපා. ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයෙක් වශයෙන් ඔබ ජීවත් වෙන්න ඔබේ ස්වයං උත්සාහයෙන් තමයි ඔබේ දියුණුව ළඟා කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියාගන්න. හොඳයි. ඊළඟට නියෝජ්‍ය අමාත්‍ය රංජන රාමනායක මහත්මයා ඔබතුමාගේ අදහස් දක්වන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද ඔබතුමාත් මේ දේවල් පිළිබඳ සොයා යන්නෙක් නිසා. ඔබතුමා නැකතට වැඩ කරනවා නේද? නැහැතරම මම මේ පාර මේ දේශපාලන කතා කරන්න එපා කිව්වට සඳ දාන්නත් ගියේ හරියටම රාහු කාලේ බල්ලමයි ගියේ. රාහු කාලේටමයි ගියේ. ඔව්. දැන් ඔබතුමා මේ අවසාන අවස්ථාවේ උත්තර දෙන්නේ ජනක ජයසූරිය මහත්තයා කියපු දෙයට නැත්නම් අවස්ථාවක් සම්බන්ධයක් ලෙස අපේ වැඩසටහන මාතෘකාවට දාලව අවසන් කරන්න. සමාව වෙන්න. මේ අවස්ථාවේදී කියන්න ඕනේ ලංකාවේ ජනතාවට මම ගවේෂකයෙක්, තොරතුරු සොයන්නෙක්. දැන් අපි පොල් තෙල් ගැන බැලුවොත් සමීර මහත්මයා, දැන් පොල් තෙල් ගැන වරක කියනවා මේ න්‍යූට්‍රිෂනල්ස්ලා කියනවා කොලෙස්ටරෝල් තියනවා කියනවා. බිත්තරේ කහමදේ කන්න කියලා කියනවා. ආයි ස්ටේට්මන්ට් එකක් දෙනවා කහමදේ කන්න එපයි කියලා, සුදු මද විතරක් කන්න කියලා. මේ වගේ පරීක්ෂණ ටෙක්නොලොජි එක මේ සයන්ස් ආතසී ක්ලාප් මහත්තයා කියපු දේවල්. එතකොට මේ නීල් ආම්ස්ට්‍රෝල්, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස්ලා කියපු දේවල්. දැන් එතකොට රුසියාවෙන් වෙන පරීක්ෂණ, අර අලුතෙන්ම යවන යානා ඩිස්කවරි යානාවලින් පරීක්ෂණ වලින් එන ඒවා, මේ සේරම ටෙක්නොලොජි එකයි අලුත්ම පරීක්ෂණ වලට සීළු දෙයක් වෙනස් වෙනවා. ඉතින් ගවේෂකයෙක් හැටියට මම තවත් තොරතුරු සොයනවා. දැන් ඉන මතේ අපේ ගරුතර ස්වාමින් වහන්සේ කිව්ව මතය, උන්වහන්සේ කිව්වේ උත්ථාන වීරයෙන් හඳහන වෙනස් කරන්න පුළුවන්, අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියන මතය තමයි මම දැන් තියෙන මගේ බුද්ධි මට්ටම නැනපමණින් මම ගවේෂණය කරන් ඉන්නේ. ඉදිරියේදී ඒක යම් යම් පරීක්ෂණ අණුව වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. මම දැනට දරන මතය තමයි මම තාම ඉන්නේ අධ්‍යයන කරන අවදී. මම සිසුවෙක්. මම පරීක්ෂණේ කරනවා තාම. හරි. අධ්‍යයන කළාට පසුවත් තවත් ප්‍රතිඵල ලැබෙයි එහෙනම් ඔබතුමාට. හරි. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දිකතරවත්ත මහත්මයා. ඔව් මම හිතන්නේ ජනක ජයසූරිය මහත්තයා ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්න කියලා ගුවාට එතුමාගෙන ආපු රංජන මහත්තයා එතුමාගේ යාළුවාත් ඒ මතය පිළිගන්නේ නැහැ. තවම මැද ඉන්නේ. කොහොම වුණත් අංක එක සමීර අපි මං හිතන්නේ අපිට මෙතනම අර බාධා නොවුණා නම් අපිට මං හිතන්නේ මීට වඩා මේ බලන්න තිබුණා මේ සත්‍යසත්‍යතාවේ. කෙසේ වෙතත් අංක එක තමයි බටහිර වෛද්‍යරයට, කෙසේ වෙතත් රෙදි ඇඳගත්ත ආයුර්වේද වෛද්‍යරයට ජ්‍යොතිෂය බොරුවක් කියන්න අයිතියක් නැහැ. එම කවරෝරේ ආයුර්වේදයේ කියනවා නම් එයා රෙදි ගලවලා කියන්න ඕනේ. මොකද හේතුව සුසුස සංහිතාව පස්වෙනි පරිච්ඡේදය, සාරාර්ථ සංග්‍රහය සහ මේ තියෙන කුමාර තන්ත්‍රය, මේ ආයුර්වේද අෂ්ටාංග ආයුර්වේද දෙවෙනි තන්ත්‍රය. මේක පටන් ගන්නෙ බාලග්‍රහ දෝෂ නිසා දරුවන්ට වැදෙන රෝග ගැන. ඒ නිසා කවරෝරේ ආයුර්වේදයේ කියම කියනවා නම් ඒ වෛද්‍යවරයා මං හිතන්නේ රෙදි ඇඳගෙන ආයේ කතාව නොකියනවා නම් හෝ තමන්ගේ රස්සාව නවත්තනවා නම් හොඳයි. මොකද ආයුර්වේදයේ ජ්‍යොතිෂය එකට බූලබද්ධ විෂයක්. එම අභියෝග කරන මූල ග්‍රන්ථ ගිනල්ලා පෙන්නනවා. ඒක තමයි පළවෙනි කාරණේ. අංක 1 ජ්‍යොතිෂය මිත්‍යාවක් නම් රංජන් මහත්තයා ලෝකේ බොහෝ මිත්‍යාවන්ට ජ්‍යොතිෂය මිත්‍යාවක් නම් සමීර. ඊට කලින් මිත්‍යාවන්ගේ කතා කරලා බොහෝ දේ කියනවා. දෙවියන් වහන්සේ දවසයකින් ලෝකෙ මෙව්වා කියන බයිබලයේ ජ්‍යොතිෂයට වඩා මිත්‍යාවක් නෙමෙයිද කියලා මං අහනවා රංජන් මහත්තයා කියන ඔය දෙන්නගෙන්ම. ආ මං අහනවා රංජන් මහත්තයා පිළිගන්නේ කතෝලිකයට මේ වාන්රයාගේ මිනිහා පැවැත්වෙනවා කියන එකද, බයිබලයේ උපත්ති පොතේ තියෙන දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මෙව්වා කියන එකද කියලා. එහෙනම් ඒ නිසා ජ්‍යොතිෂයට පහර ගහන බොහෝ දිනට කියන්න ඕන අංක එක නේද? ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්න නගන්න එපා. නෑ මට තමන්ගේ මතය විතරක් කියන්න. කොහොම හරි සමීර ප්‍රශ්න අහන්න බෑනේ. දැන් යම් ප්‍රමාණයකට ඔබට පැහැදිලි වෙන්න ඇති පුද්ගල චරිත සහ ග්‍රහ පිහිටීම් අතර ගැළපීමක් තියෙනවා. රංජන් මහත්තයාගේ මහා ගුරුවරයෙක්සේ සලකන ඕෂෝ ජ්‍යොතිෂය ගැන මොකද්ද කියලා තියෙන කියලා හොයලා බලන්න. කාල් ලියුම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයා මහා මනෝවිද්‍යාඥ ජ්‍යොතිෂය ගැන මොනවද කියලා තියෙන හොයලා බලන්න. ජ්‍යොතිර්විද්‍යාව ගැන මම කියන්නේ ඉගෙන ගන්න ඔබට තේරෙන්නේ නැති ජනක ජයසූරි ආගම ධර්මයක් විශ්වාස කරන්න නැති බව සහ රංජන් මහත්තයාගේ මේ කිව්ව තියෙන කාරණා එක කේන්ද්‍රවල ගැළපීම් කොයිතරම් දුර ගැළපෙනවද කියන එක. නෑ ඔබ වගකීමෙන්ද කියන්නේ ආගම ධර්මයක් විශ්වාස කරන්න? ඔව් නම් සදාන් කරන්න එපා. නෑ ධර්මයක් නෙවෙයි ආගම විශ්වාස කරන්න. නෑ නෑ නෑ. අවසාන අවස්ථාවේ ඉන්නේ. මට බලය පාවිච්චි කරන්න වෙනවා. සමාවෙන්න. ඇත්තටම මගේ එකම ඉල්ලීම මුලින්ම අපේ රංජන් මහත්තයා මතු කරපු ප්‍රශ්නයක්, ලංකාවේ හරියට නීතියක් නැහැ කියන කාරණාව. මං
ජෝතිෂ්‍ය මම පිළිගන්නවා ඉන්දිකගෙන් පස්සේ නැත්නම් ඊට කලින්නම් මම ජෝතිෂ්‍ය කියන විෂයපතේ අබමල් රේණුකටත් විශ්වාස කරේ නැහැ. තාරකා විද්‍යාව සහ හෙලයන්ගේ පවතුන බොහෝ දේවල් මම මූලාශ්‍ර ග්‍රන්ථ පරිශීලනය පස්සේ මම පිළිගන්නවා. හැබැයි මට මේ දේවල් විද්‍යාත්මකව පහදලා දෙන්න මේක කාලේ නොවේයි. මේ වෙලාව මට මදි. නමුත් ඒ දේවල් කිසියම් වූ ක්‍රමවිධි වලට මිනිහෙකුට බලපෑම් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳව මුලින් පැහැදිලි කිරීමක් කරා. ඒක මිනිහෙකුට සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට මම තේරුම් කරලා දුන්නා නිසා ජ්‍යොතිෂ්‍ය කියන විෂයපතේ මුත එල්බගෙන ඉන්න පුද්ගලයෙක් නෙමෙයි මමත්. නමුත් ජීවිතයේ සමහර තැන්වලදී අපිට ඒ දේවල් වලින් යම් යම් උදව් ගන්න සිදු වෙන නිසා ඉවතලවන කුකුල්ගුත් බෙහෙතර ගන්නවා කියන කාරණාව මම මෙතෙන්දි මතු කරනවා. කවදා හරි දවසක මේක බොරුයි කියන උදවියටත් මේ ජ්‍යොතිෂයෙන් උදව්වක් ගන්න සිදුවේ. ඒ නිසා මේක බැහැර කරන්න එපා කිසි කෙනෙක්. මේ තුල සත්‍යයක් තියෙනවද කියලා ඔබ හොයන්න, ඔබට ඕන තරම් ඉපිලව හොයන්න අවකාශ මූලාශ්‍ර ග්‍රන්ථ මේ රට තුල තියෙනවා. පිටරටවල තියෙනවා. ලංකාවේ බැහැර කරන ජ්‍යොතිෂ කියන විද්‍යාව ඉන්දියාවේ විශ්වවිද්‍යාල මට්ටමකට අද ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අද ඉන්දියාව දියුණු වෙලා තියෙනවා. හරි. ඔබතුමා හොඳ කතාවක් කිව්වේ. සොයන්න. තව දුරටත් සොයන්න. අපිත් එය සොයනවා. දැන් සියලු දෙනා සොයනවා. නියෝජ්‍ය අමාත්‍යතුමා සොයනවා, ජනක ජයසූරිය මහත්මයා සොයනවා, විද්‍යාකුලප මේ අපි 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 මේ ආරාධිතින් පමණක් නෙමෙයි. අපි 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 ආරාධිතින් පමණක් විතරක් නෙමෙයි. අපි ඔබටත් කියනවා. මේ ගවේෂණයෙහි යෙදෙන්න, මේ පර්යේෂණයෙහි යෙදෙන්න, මේ සත්‍යතාවයන් හොයන්න. මේක අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් විද්‍යාව නැමැති ආලෝකයට පැමිණීම තමයි අපේ උතුම් වූ පරමාර්ථය වන්නේ. ඒක නිසා ඔබ නිරතුරුව ඥානනය කිරීමේ උතුම් වූ චේතනාව පෙරදරි කරගෙනයි මේ නොපිරිනමානේ අපි දෙරණ රූපවාහිනිය හරහා ඔබට ගෙනෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ අවසන් අවස්ථාව සහ ඔබ වහන්සේගෙන් අපි මූලික පැහැදිලි කිරීමක් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ආරම්භ කරලා චතුරාර්ය සත්‍ය වූ දේශනා කරන්න පටන් ගත්තා. එතනින් උන්වහන්සේ අධ්‍යාත්මික මාර්ගය තමයි පෙන්වුම් කරේ. මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ ලෞකික විෂයක්. ඒක වුණත් ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් තම තමන් නැනපමණින්. නමුත් ඒක බුදුදහමට ඒක අඳගන්න එපා. විශේෂයෙන්ම ඔබ අධ්‍යාත්මික දිවිනයෙන්ට ඔබට එතකොට ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබගේ ජීවිතය සකස් කරගන්න. බුදුදහම ලංකාවට පස්සේ බෞද්ධ සංස්කෘතිය මේ ලංකාව සංස්කෘතියත් එක්ක එකතු වුණා. ඊට පස්සේ ඇත්තටම නැකත් වගේ දේවල් සම්බන්ධ වුණා පන්සලත් එක්කත්. ඉතින් ඒ අනුව ඒ දේවලුත් මිනිසුන්ගේ පිහිට. මොකද මේ ලංකාවේ කියන්නේ මිනිස්සු එක එක මට්ටම් වල ඉන්නේ. එතකොට මේ මිනිසුන්ට අපි මේවා ප්‍රතික්ෂේප කරලා යන්න බෑ බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඒ නිසා මේවා අපි යම්පිසි මේවා තියෙන ප්‍රශ්නේ තමයි මේවට කිසිම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතියක් නැති ඕන කෙනෙක් එක එක කඩදාගෙන ඉන්නවා. ඒ නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මේවලුත් හොඳක් වෙන්න පුළුවන්. අනිත් එක යම්පිසි කෙනෙකුගේ නිශ්චිතව මෙයාට මෙහෙම දෙයක් වෙනවා, අනාගතේ මෙහෙම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ නමකට අදිමිකට පත් වුණු කෙනෙකුට හැර මං හිතන්නේ දෛවඥ ඒකට පුළුවන් කියලා. මොකද ඒක ඒගොල්ලෝ ඒ කරන්නේ ශාස්ත්‍රයට අනුව 100%ක් විතර යම්පිසි සම්භාවිතාවකට කියන්න පුළුවන් කියන එක මම පෞද්ගලිකව හිතනවා. එහෙම නෝ මෙහෙම මිස්තිරම වෙනා මෙහෙමයි කියන එක වෙන්නේ නැහැ. මොකද ඒක බුදුදහමේ කියන්නේ ප්‍රයෝග සම්පත්‍ය. ඔබේ උත්සාහය කැපවීම දැඩි අදිෂ්ඨානය. මේක ඕනම කෙනෙක් පිළිගන්න පැරාසයිකලොජි අධි මනෝ විද්‍යාවෙත් ඕනම කෙනෙක් තුල පිළිගන්නා මානසික දියුණුව. දැන් අපේ තියෙන මේවට බිය වුණාට පස්සේ අපේ ඉමුනි සිස්ටම් එක අපේ ප්‍රතිශක්ති ක්‍රමේ නැති වෙනකොට අපේ බියට පත් වෙනවා. බියට පත් වෙනා පස්සේ කෝටිසෝල් ඇඩ්‍රිනින් වගේ හෝමෝන අපේ ඇති වෙලා අපි ලෙඩ වෙනවා. අපේ මානසික මට්ටම වැඩෙනවා. ඒතොර අපි කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ මං කියන්නේ මේ අවසානයේ බුදුහාරු දේශනා කරන ධම්මංචරයේ සුචිතතා නනන් දුච්චරිතං තරේ ධම්මචාරී සුකංසේති අස්මින් ලෝකේ පරම්පිච කිනාකට ධර්මයට අනුව ජීවත් වෙන ඔබගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි. ඔබ වහන්සේගේ අදහස අපේ මාතෘකාව බවට පත් උනේ හඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපේද කියන කාරණාව. ඒක නිසා අපි නිරන්තරයෙන් නොපෙනෙනමානේ හරහා අහු මුළුවල තියෙන නැත්තම් අවිද්‍යාවෙන් වැසී තිබෙන කඩතුරාව හැර ආලෝකයේ නැමැති විද්‍යාව කරා ඔබව රැගෙන යන්නට නිරන්තරයෙන් උත්සාහ කරනවා. අපි කවදාවත් ඔබව අන්ධකාරයට ඇදලා දාන්න උත්සාහ කළේ නැහැ. ඒක නිසා අපිට බොහොම වගකීමෙන් යුතුව සඳහන් කරන්න පුළුවන් කමක් තියෙනවා. දෙරණ නාලිකාව විදිහට අපි නිරතුරුව ඔබව ආලෝකයේ නැමැති විෂයපතේ දක්වා ඔබව රැගෙන යන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉදිරියටත් එහෙමයි. ඉදිරියටත් නොපෙනෙන මාන්‍ය තුල අපි රැඳෙන්නේ ඒ උතුම් වූ පරමාර්ථයේ පෙරදැරිවේ. ඒක නිසා අපි ඔබව මේ මාතෘකාව හරහා ලබන පෝය දිනේදීත් සුවිශේෂී වූ මාතෘකාවක් තෝරාගෙන ඔබව දැනුවත් කරන්න, ඔබව ඥානනය කිරීම උදෙසා අපි නිරන්තරයෙන් සූදානම් වෙලා සිටිනවා. එහෙමනම් අද දවසේදී සඳහන සමග තම ඉරණම කතරම් දුරට ගැලපේද යන කාරණාව උදෙසා අපිත් එක්කලා පැමිණි මේ සාකච්ඡාවට සපමිනි ගෞරවනීය ස්වාමින් වහන්සේ දර්ශනපති පුසලයායි චන්දිම ස්වාමින් වහන්සේට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්න කැමතියි. ඒ වගේම ඉන්දික තොටවත්ත මහත්මයා, අනෝජ්‍ය සිල්වා මහත්මයා අප හැම දිනටම ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම රංජන් රාමනායක මහත්මයාටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි. හේතුව යම් යම් දේ සොයා යන නිරන්තරයෙන් ගවේෂණයක නියැලෙන්නට සූදානම් මානසිකත්වයක් හදාගෙන තියෙන පුද්ගලයෙක් විදිහට ඔබතුමා වෙන්නන් අපිට නිරන්තරයෙන් දකින්න හම්බෙන්නේ මේ වගේ සොයායාම් තුළ නිමග්න වෙනව නෙමෙයි. බොහොම අතලොස්සක් කීප දෙනෙක් තමයි මේකේ ඉන්නේ. නමුත් ඒ අතරත් ඔබතුමා මේ වගේ දෙයක් සොයා බලා
පොතපත පරිශීලනය කරලා මේ මේ සම්පූර්ණ මේ මේ වැඩේ ඔස්සේ ගමන් කරන්න බලාපොරොත්තු වෙලා සරලවම කියනවා මේ වැඩේට බැහැලා මේ මේ කරුණ සොයා සොයා යමින් මේ 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 වැඩසටහනට සහභාගී වීම පිළිබඳව අපේ ස්තුතිය ඒ වගේම අපේ ගෞරවය ඔබතුමාට පුද කරන්න කැමතියි ඒ වගේම වෛද්‍ය ජනක ජයසූරිය මහත්මයාට ඒ වගේම විද්‍යා කුලපති මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි එහෙමනම් අද දවසේදී අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් ගෞරවණීය ඔබටත් අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය හිස නමා පුද කරන්න කැමතියි හේතුව මෙතෙක් වෙලා අපිත් සමගින් රැඳී සිටියාට එහෙමනම් අද දවසේදී නොපෙනෙන මානෙන් අපි සමු ගන්නවා ලබන පුන් පොහෝ දිනයේදීත් උතුම් වූ පුන් පොහෝ දිනයකත් අපිත් ඔබ අපි ඔබ සමගින් මුණ ගැහෙන්න බලාපොරොත්තු පෙරදැරිව සුබ දවසක් හැම දිනාටම